මස්කාරවවා දම්රුවනට සැමද සදහම් සාරනයමී නම්මස්කාරවීවා සංගරුවනට සමදමහ සංග සාරනရමි නමර්ස්කාරවීවා තුනුරුවනට සැමදതಿසාරන සාරනයමි සාද සාදු සාදු අපගේ පරම පූජනීය ගුරුදීවෝත්තම කල්්‍යානමිත්‍ර පින් අල්ලොකු සාමෙන් අහන්සේට නිදුක් නිරෝගී දිීර්ඝායුසම සැලසේවා සාදුු සාදුසා ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි ්‍රද්ධන්ත පංවතුනී අද දුරුතුපුුම් පෝය දවසයි. ඒ අපගේ භහක්ගවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලක්දිරණට වැඩමකොට වදාල්ලි පලවිනි වතාවට දුරුතුපුුම් පෝය දවසක. ඉතිං අද හොරන මහමවුුණා භවනා සුපි ඉතාමත් මනරං විහාරයක් සහිතව මෙවතුන් මන්දීරය ගෞතුන් බුද්ධ ශහසනයට පූජ වුණ. හොරන මහමෙවුුණා භාවනාසුපී ධර්මසාාලා පරිශරීට යාබදව මේ සොඳුරු විහාර මන්දිරී දකින්න කාගත් පහන් වෙනවා. දිගේ නිසා අපි සතුට වෙනවා මෙවැනි වූ විහාර මන්දිරයක සිට ඒ භහක්්‍යව තරහ සම්හා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපිට දේශනා කරඩ ඔබට සරණය කරන්ට ලැබෙනවස්ථාව ගැන. තින් මේ ධර්ම දේශනාව අද දවස ශ්‍රද්ධහ රූපවාහිනය ලක්විරු ගුවංගදිලි ඔස්සේ සජීව විකාශනය කරවන්ඩ දායකත්වේ දරල තියෙනවා. පිංවත් ජයන්ත සහ දර්ශනී තිෙපල ඒවගේම සානක ගිශාරා ගයාස් ගිමාස් යන දරුවන්න තුළු චන්ද්‍රා සේනාධිප්‍රති මහත්මේය. ඕස්ටේලියාවේ සිටිනුවර මහමෙ වුුණා භාවනා සපුට සම්බන්ධ පිරිසක්. ඒවගේ බෝවත්ත ප්‍රදේශයේ පත්මිණී න් කාන්ති මහත්මය සුනිල් මහත්මයා තරිදු මහත්මය ක්‍රිස්්ම පුතා සමන්තපුතා ආසානේෂා නිලු මාලනී ඒවාගේ ඥානා සහෞොද්දරිය ඇතුළු පිරිස දැනට විදේශගතව සිටින ජයමාලී කන්දි අරව ඒගේ බණ්ඩාරවෙල ලිපිනේ පදිංචි හසිත ප්‍රසං ජයමාල් පුතා ගම්පහ පදිංචි සානිිකා යුරේණී දියණිය, ඒගේ බණ්ඩාරවල්ල මාලිකා මහිුරු දියණිය ඇතුළු පවුල්ලේ සේලු දෙෙන ගම්පහ පදිංචි ඉරෝසා ලක්මාලි දියේණිය. ඒවගේ ඕස්ටේලියාවේ සිට්නි නුවර මහමේ උනාවට සම්බන්ධ පිින්වත් නයෝමී සිරිවර්ධන දියණිය, ලලිත් සිරිවර්ධන පියානං, ඒවගේ මරුණී සිරිවර්ධන මෑණියන් රයන්න සිරිවර්ධන සොහිුරා. වගම ජයේ සිරිවර්ධන සීයා සහ දයා සිරිවර්ධන ආච්චි ඇතුළු පිරිස. ති මේ පිංහතුන් තමයි අද දායකත්වේ දරන්නේ විශාල මුදලක් පිංහතු ධර්මදානය වෙනුවෙන් කැප කරල්ල. අද ලක්ෂ සංඛ්‍යාන්ත පිරිසකට වියවාරික වසිං අවරුද්ධේ හා හාපරා කියල බුදුරජාන් වහන්සේ ලක්දිරණට වැඩිය දුරතු පුම් පෝයි දවසේ ධර්මදාානය ලබාද දෙෙනවා. ඇත්තන්න බොහෝ කාලයක් හිත සූ පිණසු පවතිනව අද මේ කරන මහා කුසලය. පිංහතුනේ අද ඉතාමත් ලස්සන සූත්‍ර දේශනාව තමයි මේ මනරම් දම්සභහ මණ්ඩපේ ඇසෙන්නේ කාගේ ජීවිතවලට හරිම උපකාරයි මේ දේශනාව අපේ ජීවිතවල වැරදි අඩුපාඩු පෙනෙන්ට ගන්නවා අනිත් අයගේ වැරදි අඩුපාඩු ඉදිරියේ හිත උපේක්ෂාවට පත්කරගඩ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් ලැබෙනවා ඒවගේම කවුරුත් ආසහි දම් පැම් පූජා කරන්න හිතේ කහටක් නැතුව දාානයක් පූජාග්‍රන හැටි මේ දේශනාවෙන් කියවෙනවා කවුරුත් කැමති ගොඩාක් පින්රැස් වෙන පින්කංකරගන්න ගොඩාක් පින්රැස්වෙන පින්කම්මනවද කියලත් මේ දීශ නවිතියනවා කෙනෙකු ගේ හිතට පිංකරන්න කැමැති ජීවිතයේ තේරුන්ගන්න කැමැති සිත සංසිඳවා ගන්න කැමිති කෙනකුට පිපාසයෙන් හිටපු කෙනකොට සිහි දිය දහරක් වගේ ධර්ම දේශනාව එනිසාම් පින් ඇති පංවතුනේ සවම්පත්වයමා බුදුරජාණන් වහන්සගේ ධර්මින් ශ්‍රපණය කරන්න. මේ දේශනාව දීගනිකායේ තියෙන දේශනාවක් දේශනාව නම කූට ධන්ත සූත්‍රය බුදුරජාණන් වහන්සේ චාරිකාවි වඩින ගමන් මඟදේ කානුමත කියන බ්‍රාග්මණ ගමට වැඩම කලා. ඒ ගමේ තියෙනුව ලස්සනූයනං අම්බලට්ටිකා කියලා. ඒ උයනේ බුදුරජාණන් වහන්සේ වැඩේවා. ඔය කානුමත කියන නගරේ මේ නියන්ගම මඟදේ බිම්බිසාර රජ්ජුරු සතුටෙන් කූටදන්ත බ්‍රාහ්මණයන්ට පුදලතියෙන්නේ. බ්‍රාක්්මණය මේ ගමෙන් එන්න අයබද නුබගන්න මගෙන් නුඹට ලැබින තෑක්ගක් කියලා. ඉතිං අපේ භාග්‍යතුරණාහංසි වේ මඟදට වින්නවයේ කානුතගමට වඩි කාලේ වෙනකොට කූටදන්ත බ්‍රාහ්මණයා ශාල යාගයක් කරන්නට සූදානන් වෙලා හිටියා ගන්නේ බමුණන්ගේ බ්‍රහ්මයන් හා එක්වීම බ්‍රහ්මයන්ත තමාව පෙනෙනසේ, බ්‍රහ්මයන්ගේ බැල්ම ලබා ගැනීම පිණෙස. බ්‍රහ්මයන්ගේ කරුණාව ලබාගැනීම පිණිස. මරණය මත්තේ බ්‍රහ්මයන් ලඟට යෑම පිණෙස, විශාල යාගයක් කරන්නට කූටදන්ත බ්‍රාහ්මණය සූදාන කුමනවු යාගයත්්ද. ඔහු, ගවයෝ හස්සීයක් හිසගසා දමලා එක මොහොතෙ මරන්්ඩ ගවයෝ හස්සීයක් ගෙනල්ල කනුවක ගැටගැහුවා. යාගකනුවයි. ඊළඟට ගව නාම්බෝ හස්ීයක්, ගව නෑම්බියෝ හස්ීයක්, එලුවෝ හස්ීයක්, බැටලුවෝ හස්සීයක් මේආදිවසෙන් තවත් ප්‍රාණීෙන් හස්සීය වැගින්. එකම යාග මණ්ඩපේයට එතකට හිතන්න ඔය තරන් සත්තු කන්දරාවක් එක තැන ගැටගහල මරන්න තරං කුයි තරං විශාල ප්‍රදේශයක මොහමය යාග සූදනන් කළාද කුමක් දරමන බ්‍රක්්මයාගේ කරුණාව ලබා ගැනීමයි බ්‍රක්්මයාගේ බැල්ම ලබා ගැනීම පිණනිසයි මරණින් මත්තේ බ්‍රහ්මයන් හා එක්වීම පිණිසයි. ඔහු අවංකෝ මයි එක කරන්නේ. මේ මනුස්ුලෝකට එ නැතුව බ්‍රහ්මියන් හා එක්වීම පිණිසමයි මේ කරන්නේ. බලන්න වෙනත් ආගමකඒ ප්‍රාණගාතය හැර සුගතියට කිව් වෙනත් මාවතක් නැති හැටි. ඉතිං ඔහුම තියෙනකොට අර කානුමත ගමේ මිනිස්සු භාග්‍යව තරහ සම්මා සබුදුරජාණන් වහන්සේ අම්බලට්ටික කියන වනී වැඩසිටිනවා කියලා හලා උද්‍යානේ මිනිස්සු ඒ භාග්‍යව තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ දුරල බයිලෝ සාක්්‍යකුලෙෙන් පැවිදිවෙල කලු කෙස්තියන කාලයම පැවිදිවෙලා ලෝතුරා සම්මා සම්බුදදු භවට පත්වෙලා ර අරහත්තුවයට පත්වෙලා සුගත ලෝකවේද ලොව දඹනය කරන දෙවියම් පවා උණහන්සගේ සිරි පාසම්බින අන්නට මිහිරිසේ ජේවිතා ඔවබෝධය ලබා දෙන මහා පින්නැති කෙනා අපේ ගමට වැඩලා මුල්ලමැදාග පිරිසිදූ ජීවිත අවබෝධය පිණසු මෙහිරි ධර්මයක් දේශනා කරනවා එම්බා බවත්න්නේ වරල්ලා ඒ සුන්දර ශ්‍රමණයන් වහන්සේලා ඒ රහතන් වහන්සේලා දකිනෙකත් කොයි තරන් තනී පයිද වරල්ල යමල්ල බලන්ඩ කියලා ගමේ මිනිස්සු කණ්ඩායන් කණ්ඩායන් හැදිලා අර මේ අම්ඹලට්ටිකාව නේතයනවා ඔන්නඔ අවස්ථාවේ දා කූටදන්ත බ්‍රාක්්මණය යාගට ඕන සත්තු කෝම ගෙනල්ලා කියල දැනගන යාගෙට ඊළඟ කටයුතු කොහොමද කරන්නේ කියලා තමන්ගේ මන්දිරේ උඩුමහල් තලේ ජනල් කවුල්වලග එන සීතල සුළඟ විඳවිද ඇත්ත බලාගෙන යාගි ගැන කල්පනා කරනවා. එතකොට දැක්කා කානුමතගමී මිනිස්සු ඩායං කණ්ඩායන් වසයෙන් අම්බලට්ටිකා වනේ දෙසිට යනවා තමන්ගේ කැපකරුවා එකකාලේ නමින් කියන කත්ත එම්බාකත්ත අ අර මිනිස්සු යන ක්ඩායන් විදිහට අම්බලට්ටිකා වනයේ දිහාාවට ඇහි මොකක්ද වෙලා තියෙන්නේ කත්ත කියනවා බ්‍රාග්මණය ඒ ශ්‍රමණ බවක් ගෞතුමයන් වහන්සේ වැඩම කරලා ඉතින් ඒවාගේ උතුන් ගුණතියන උත්තමයෙක් දෑහින් දැකගන්න එකත් මහවාසනාවක් නෙව කියලා මිනිස්සුය පෝලිින් හැදිලියනවා. එතකට එක බාරව මතක් වඕන කූඩදන්ත බ්‍රාක්්මණයන්ට යංකිසි යාගයක් කරනවනං ඒ යාගේ උපරේම විදිහට කරන්න පුළුවන් කාරණා කහිපයක්ත්තියනවා එකක් තමයි. ඒ යාගිට ගන්න පිරිකරදාශයක් තියෙනවා ඒ වගේ යාගිට කාල තුනත්වයනෝ කාලතුනයිදා යාග සම්පත්ති තුනයි පිරිකරදාශයයි. මෙන්න මේ යාග යාග කැනෙ දන්දීමට දන් දෙෙන්න්න ඕන සම්පත් තුනයි ඒකට ගන්න පිරිකර දාසයයි එක්ක දානයක් දුන්නොත් ඒ දානේ මහත්පලයි වහනිසංසයි කියල දැන් කූට දන්ත බ්‍රාක්්මණය ආලා හැබැයි මේේ කූට දන්ත බ්‍රාක්්මණය ඕක දන්නේෑ හැබැයි කූට දන්ත බ්‍රාක්්මණය අහල තිබ්බා ඒ ශ්‍රමණ බවක් ගෞතමය වහන්සේ නොදන්නා නොදකිනාදයක් නෑ සියල්ල දක්නාසේක සියල්ල දන්නාසේක කත්ත උ පලයන් අ මිනිසු නවත්තපං එම්බා බවත්න ඔහොම නවතින්ඩ ගංවශියනි නවතින්ඩ කූටදන්ත බ්‍රාක්්මණයත් නුඹලා සමග ශ්‍රමණ බවක් ෞතමයන් වන්සේ බැහැ දකින් දෙෙනවාන් කියලා ඔයි මිනිස්සු නවත්තපං ඔය එක්කම මං යන්න. මෙයාදුවගෙන ගිහිල ඕක කියනකොට කූට දන්ත බ්‍රාක්්මණය මහ යාගයක් කරනවා ඒ යාගේ භෝජන බුදුින්ඩ ඕන කියල තවත් බමුණු පන්සීය ඇතින් ඇවිල්ලා. ඒ බමුණන්ඩාරංචි වුණ කූට දන්ත බ්‍රා්මණය ස්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ළඟට යනවා කියලා. ලහිලහියේ අර කත්ත පනිවිඩේරංගෙන්දත් කලින් අර බමුණු පන්සිය දුවගෙනාව කූට දන්ත බ්‍රාක්්මණය ළඟට ඇවිල්ලා කියනවා බ්‍රාග්මණය ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මුණගහින්ද යන බවහැබැවද ඕ මම යන්ඩ කියල කල්පනා කළ යන්ඩරි පාහ බ්‍රහ්මණය සුදුසුනෑ ඔබතුමාට හොඳ නෑ ඔබතුමා වගේ කෙනින් ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ළඟට ගියොත්තිහෙම මිනිස්සු අතර කථාවක් පැතිරෙනවා ට දන්ත බ්‍රාග්මණයන් සමන බවක් ගෞතමයෝගේ පාලඟට ගියා කියලා ඔබගේ කීරිතිය යසස පිරිහෙනවා. ඒ භාග්‍යවත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ කීරිතිය යසස වැඩුවෙනවා. කියලා අර නම්බුව මූල් කරගෙන. වැදගත්කම නම්බුව කියනක ඉස්සරහට ඇර කීරිතිපසංසාාව මූල් කරගෙන බමුණුකිවවා ඒ කාරණාව මුල් කරගෙන ඔබ අන්්ඩිපා. හොඳ නෑ ඔන්න ද්‍රමණ බවක් ගෞතමේ ඔබගේන වසටාවොත් ඒක කොමන්නෑ. අ පවාී ඒ විදරක්නවී බ්‍රහ්මණය මවපාඩසවම් පියපාරසවයම් පිරිසිද උපතත්තියනු. කුලේ කෙලිසිලා නෑ ඒ නිසා ඔබවාගේ මහා සුජාත උපතාක් තියන බ්‍රහක්්මනයෙක් ඔය ශ්‍රමණ බවක් ගෞතමයු ළඟට යන්්ඩෝඩ නෑ ඕන නං උන්හන්සයාපුවා වේ ඔබවා ඒහිටවාස කියන කූට දන්ත බ්‍රාහ්මණය ඔබගේ පරම්පරාවීම කිසිම කෙනින් ඔබගේ වන්සේට බැනලනෑ ඔබගේ වන්සේට කවුරුත් බැනලනෑ අපවාද පොවාහද විඳල නැති හොඳ කුලයක් වන්සයක් ඔබට තිේරු ඒවාගේ කෙනෙක් යි ශ්‍රමණ බග ගෞතුම ුල්ලඟට අන්නෙපා උන්්‍යහන්සේ උන්නං ආපුවාාව ඒවිදිහෙට ඒ විතරත්නිවේ ඔබ මහා දනවතෙක් මේ පැත්තමින්න මහා දනවතා මහා ධනවත් බ්‍රාක්්මණේ අර පිඩුසිංගා වඩින්න ශ්‍රමණය අල්ලඟට අහවල් එක්කට දෙ යන්නේ සුදුසුනෑ යන් දෙපා නාන්සිේ උන්නංආපුවාවෙයි. ඒවගේම ඔබ ත්‍රවේදේම කටපාඩන් තියෙන වේද මන්ත්‍ර පාරප්‍රාත්ත බ්‍රාග්මණින් ඔබගේ පිළිගත්ත කෙනෙක් ළඟට ඕනි නං උන්හන්ශාපුාව යන්ඩපා. දෙ බලන්න මේ හොඳ කෙනෙක් ළඟට යනකොට තියෙන කතා යන්ට දෙන්නේෑ කතන්දර ගොඩා ගොතල කියනවා ඒවාගේ බලන්නොග ඔබ තමන්හන්සගේ රූපේ ලස්සන රම්වන් පාටයි ඔබ පාර බැහැල යනකුට ගංවල මිනිස්සු මේ බමුණු ගමී මිනිස්සු අරි හරියට හඳමඩලෙ දිහා බලන වගේ ඔබ දි බලාගෙනේනවා. නිල්මානිිල් මලක්වගේ පිපුුණු නෙලුම් කුසුමක් දිහා බලන වගේ ආසාවෙෙන් ඔබ දිහා බලනවා එච්චර බ්‍රාක්්මණය ඔබ ලස්සනයි රවනන් පාටයි ඔබගේ සම තිං ඔබවාගේ ලස්සන කෙනෙ ඔය ස්ත්‍රමණ බවක අවත්තම වෙලඟට යන්න ඔන්න ඊඩ පාසකිවා ඔබ හරි සිිල්වත් කෙනෙ වැඩුණුසිල් කුසල්සිල් උතුන්සිල් තියෙන කෙනෙ එනිස ඔබ යන්ඩපා ඔබ ලස්සනට කතා කරන කෙරෙ මිහිරි වචන තියෙන කෙනෙ ඔබ අන්ඩපා ඔබ ශිශ්‍යයන්ට වේදීගන්වන ගුරුවරෙක් එතවට මේෙන් කූටදන්ත බ්‍රාක්්මණය වේදේගන්නුන ආචාරිවරේක් තවට ඔබවාගේ ආචාරිවරයෙක් ඔය ශ්‍රමණයක්ලාගට යන්න්නපා සුද්දුසුනෑ ඕනිනන් ශ්‍රමණ බවක් ගෞතමයෝ ආපුවාාවයි අනින්තෙක ඔබ වයවරුදයි ඔබ වැඩහිටි කෙනෙක් ඔය ශ්‍රමණ බවක් ගෞතමයෝ තරුණ කෙනෙක් වැඩිහි ටිකෙනෙක් තරුණ කෙනෙක් ගවට යනෙක ගැලපෙන්න. ඕහනිනං උන්නහන්සේ ඔබතුමා ළඟත ආපුවාවෙේ. අනිත්තක පුොඩ්ඩක් කල්පනා කරන්න මඟදී බිම්බිසාාර රජ්ජුරුව පවා ඔබ පුදල්ල ඔබට මේ ගම තෑගි කරලතියන්නේ පොක්කරසාතිී කියන ප්‍රධාන බ්‍රාග්මණය පවා ඔබට ගරු කරනවා සත්කාර කරනවා ඒ නිසා ඔබවාගේ කෙනෙක් යන්ට සුදුසුනෑ කියල අර බමුණු කාරණ දොළහාකින් කූට දන්ත බ්‍රාක්්මණයන්ට බුදුරජාණන් වහන්සේ ළඟට යන්දිපා කියල කරුණු කිරවා. කූටදන්ත බ්‍රාක්්මණය කියනවා බ්‍රාක්්මණෙවරුණි මමව ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ළඟට යන්ට සුදුසනාා. ත ව ෞතමයෝ මාළඟට එන්ට නුසුදුසුනම් ඒකටත් මල්ලඟ කරුණු තියෙනවාැන මමම යායුත්ත ුන්නාම්ශේල්ලඟට කියලා. එනිසා ඒ කරුණුත් කං්ඥෝමාගෙන අහන්ඩ කියල බුදුගුණ කියනවා දැන් තවම මේ කූටදන්ත බ්‍රාක්්මණයා අහබුදේවල් හැර තෙරුවන් සරණ ගිහිල්ලවත් නෑ ඒ අර උත්තුන් කෙනෙ කුතුන් විදිට හඳු අගන තිබ්බා මේ බලන්න මේවාගේ බුදුගුණ පුංචිකාලෙන්ඳරලා බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයූ බුද්ධහගමන් කියල කියපු අපේ මිනිස්සුන්ටවත් මේවාගේ බුදුගෝුණ කියන්න පුළුවන්න්න කියලා. කියනවා ඔය ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ සාක්‍යකුලෙන් නිෙක්මිලා පැවිදවනේ සුද්දෝධන මහරජ්ජරුවන්ගේ පරම්පරාවෙන් මහමායාදේවියගේ පරම්පරාවෙන් පිරිසිුදු උපතත්තියෙනවා කවදාවත් කුලවාදෙන් දෝසාරෝපනය ලබලා නෑසරමණ බවක් ගෞතුමයෝ. බොහෝ ඥාතිං සාක්්‍ය කුලේ ගුඩාක් ඥාතින් එන්නවා. ගොඩාක් ඥාතිං අතහැරල මහනවෙඩාවේ. තරුණ කාලේ ල්ලු කෙස්තියන කාල්ලි පැවිදිවෙන්නාවී. ඒවගේම දෙමවපියං ඥාතිං හඬද්දී වැලපෙද්දී පැවිදි වුණේ රූපවත් රත්තරම්පාට හරීරයක් තියෙනවා ත්‍රමණ බවක් ගෞත්තමයන් නහන්සේට ඒවාගේ උත්තමයක් ළඟට අපියායුතුයි. ඒවගේම ශ්‍රමණ බවක් ගෞතමිෝ තරං Rීල කුසල් සීලි බලවත් සීලෙන් හල කෙනෙක් නෑ ඒවගේ ශ්‍රමණබවක් ගෞතමයන් වහන්සේ තරං මිහිරි වච්චන කතා කරන කෙනෙක් මිහිමඩලේ නෑ ශ්‍රමණබවක් ගෞතමයන් වහන්සේ ආචාරිවරුන්ටත් ආචාරිවෙච්ච කෙනෙක් ශ්‍රමණබවක් ගෞතමයන් වහන්සේ කාමරාගේ දුරුකරපු කෙනෙක් ශ්‍රමණබවක් ගෞතමයන් වහන්සේ හර්මවාදී ක්‍රියාවාදී කෙනේ එකැන්නේ හොඳ නරකවල්ල විපාක කියන යහපතේ හැසිරීම පිණිස ධර්මි දේශනා කරන කෙනේ. ඉතිං පිරිසකට නායකක්වය දෙන කෙනෙ ඒවාගේම සම්බෝග නොවූ පිරිසිදු රාජවන්සේ උපංකෙනෙ මහා ධන වත්කං බහවබෝගස් අතැහැරලා පොළොව ඇතුළි තියෙන උඩතියන විශාල්ල ධනය ඇයිපංහතුන ශක්විති රජවන්න හිටපු කුමාරයානේ ජම්බුදීපේ විශාල්ල ධනයක් සාක්ක්‍යකුලිටහම වෙලාතිබුඩා ඒසිියල් අතහෙරලා පැවිදුුණ කෙනෙ ඒවාගේම ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේගේෙන් ප්‍රශන හන්ට ඕනෑ කියලා දේශ දේශන්තර වල හිඳල්ලා බොහෝ ජනයා පැමිණෙනවා දහස්ගාණන් දෙවිවරු තමන්ඩ විසදාගණ්ඩ බැරි ප්‍රශ්න ශත්‍රමණ බවක් ගෞතුමයන් වන් පෙටිකිිල විසිුඳ ගන්නේ. ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ගැන කීරිති ගෝසාාව පැතිල්ලතියෙනවා ඒ ශ්‍රමණනව බවක් ගෞතමයන් වහන්සේ අරහං කියලා. සම්මා සම්බුද්ධයේ කියලා. විද්්‍යාචරණ සම්පන්නයේ කියලා සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිෂධම්ම සාරතියේ. සත්තා දේව මනුස්සාන බුද්ධ බගවා කියලා අනන්ත ගුණ කදක් ලෝකයේ පැත්තරල්ද තිබෙනවා. එට පස්සේ දේශනා කරන කුට දන්ත බ්‍රාහ්මණය කියනවා ඒ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මහාපුරුස ලක්ෂණ තිස්් දෙකකින් සමංවෙතයි. බදුරජාන් වහන්සේට සරීරී මහාම්පුරුස ලක්ෂන තිස්් දෙකක්තියනෝ ඒවාගේම සූහන්ද කතාතියනවා කෙනෙක් දැක්කඩ පස්සේ කලින් කතා කරනෝ බුදුරජාණන් වහන්සේ ය කතා කලොන් මං කතා කරනවා නව බුදුරජාණන් වහන්සේ කලින් කතා කරනවා සූහන්දව කතා කරනවා කවදාවත් කවුරු උදිහාවත් රවල බලන්නේ ශ්‍රමණ බවත් ෞ්තමයන් වහන්සේ ඇහි බැම හකුළුවල බදන්නන්නේෑ කවද්දාවත්. කියවා සිව්ුවනක් පිරිස්සකම්ම ික් භික්ෂුුණී උපාන්සක උපාසිකා කියන සිව්ුවනක් පිරිසම ඒ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සසිට සංකාර කරනවා ගරුකාර කරනවා. ඒවාගේම බොහෝ දෙවියෝද බොහෝ මිනිස්සූද භහක්්‍යතුන් නහන් සිට පැහැදිී සිටිනවා. යංගමක ඒ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ පාතැබෝත් ඒ ගමේ මිනිස්සු පෙළ නමනුසියෝ මිනිස්සු අතැහැරලෑනවා ආන්න ඒ කාලෙ බුදුරජාන් වහන්සේ යං ගමක සිරිපා තබනගොට මිනිස්සු පෙළ නමනුසයෝ මිනිස්සු අත්හරෙනවා ඒ සිරිපා කමලේ ඒ අනුභවවිතයෙනවා මේ ලංකාව මනුස්සාවාසයක් නොවී යක්ෂාවාසයක්ව තිබුණ යුගයේ බුදුරජාණන් වහන්සේ පත්කඩේලා සුන්ගත්තාද දුරුත්පුම්පෝයේ දවසක එයින් පස්සෙම මේ ලක්දිවේන මනුස්්‍යයන්ට වාසභහනවනා. බුදුරජාරන් කෝට දත්ත බ්‍රාක්්ණයක් කියයනුව මහා පිරිස් සමග රාජ රාජ මහා මාත්‍ය ශ්‍රමණ බ්‍රාක්්මණ ගෘරපති පිරිස විහිමියෙන් බුදුරජාණ වහන්සේ හරණ ගියා. අනිත්‍යක උන්න්නහන්සේ පිරිසාතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ රූපිලස්සනයි කියල බාහිර දෙයක් මුල් කරගන නෙවෙයි. උන්නහන්සේගේ අවබෝධයයි නොවනයිඒ විද්‍යාචරණ සම්පන්න ගුණයක් එෙක්කයි උන්නහන්සගේ ගුණ පැතිරිලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා මඟදේ බිම්බිසාර රජු සිය දරුවන් සහිතව බුදුරජාන් වන්සේ සරණගිය කොසුල්මහ රජ්ජරුව සිය දරුවන් සහිතව බුදුරජාන් වන්සේ සරණගියා පොක්කරසාති බ්‍රහ්මණයා බුදුරජාන් වන්සේ සරණගියා. බිම්බිසාර රජ්ජුරෝ බුදුරජාන් වන්සට සත්කාර කරනවා සම්මාන කරනවා කොසුල්මහ රජ්ජුරුව සත්කාර කරනවා සම්මාන කරනවා පොක්කරසාති සත්කාර කරනවා සම්මාන කරනවා අනිතක බබ්‍රාග්මනුවරුණී පොඩ්ඩක් කල්පනා කරඩ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ අපේ ගමට වැඩම කලාා. උන්නහන්සේ ආගන්තුක කෙනෙ ආගන්තුකයි බලන්න ගමීන්න අපි ආයුතුයින්නේේද. මම හිතන්නේ මට තේරෙන්නේ ඔච්චරයි කූට දන්ත බ්‍රාග්මණය කියේනවා මට තේරෙන්නේ ඔච්චරයි නමුත් අනොන්ත ගුණ තියෙන. උත්තුමෙක් තමයි ඔය ශ්‍රණ වක් ගෞතමයෝ බුදුගුණකිව්වා එහිනිසා ඔය කාරණාවෙන් අපි භාග්‍යවතු උන්න්නහන්සේ මුණගෙහින්දිය අනක සුදුසුයි උන්හන්සේ අපි කරාහිෙන්ට සුදුසුනෑ මේ ගහගෙනහිටපු බමුණෝකිව්වා ඔය විදියට ගුණ තියෙන්වනම් යොදුන් සීයක් දුරහිටියත් අපිම යායුතුයි අනේ ස්‍රමණ භවක් ගෞතුමි අපිළංටෙන් දෙපා අපි එනවා අරයගේ හිත්වෙනක් සුුණ අදකාලයේ සම්පර ශේක්ලඟට යද්දී තවකට්ටි විරුද්ධෝමන වරකිවෝත් අරක් අහන කෙනාට ශක්තියනෑ කරුණු ගුණු කරල කියන්න තර. ඊට පස්සේ බිංහතුන ඔන්න කූට දන්ත බ්‍රාක්්මණය අර සියලු දෙන බ්‍රාක්්මණ පන්සීය සමග අර ගමී ජනතාව සමඟ භහග්‍යිවත් අරහත් බුදුරජාණන් වහන්සේ මුණගෙහින්ද අම්බ ලට්ටිකා වනයට පැමිණය බෝ සෙනගක් මේ ශාලාවන්න මේලීන සෙනඟට වඩා අවිශාල සෙනගක්. ඒ ඉදිරයේ යසුන්ගත්ත මේ කූට දන්ත බ්‍රාක්්මණයා භාග්‍යතුන්වහන්සේ සමඟ සුහඳව කතා කරලා කියනවා ශ්‍රමණ බවක් ගෞද්ධමයන් වහන්ස මාමී පැමිණේ දානයක් දෙනකොට. එයාලට ධනිකීන වචනේ බමුණන්ඩු උරුනෑ බමුණෝ එකට කියන යාගේ කියලා. යාගයක් කරනකොට ත්‍රිවිධ යාග සම්පත්ති සහ, දාසය ආකාර පිරිකර. දානට ගන්න වස්තුතුනයි ධනයන් දෙනකුට පිරිකර දාසයක් දෙන්න ඕන. ඒ පිරිකර දාසයයි මොකද්ද කියලා ඔබහන්සි දන්නවද. භාග්‍යවත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපිට පහදල දෙ කියලා ඉල්ලා හිටිය. ඊට පස්සේ, ඔ දැන්තමයි ලස්වන විස්තරයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බ්‍රාක්්මණය කං්ඥොමආස අසාසිටින්ඩ ත්‍රවිධයාග සම්පත්තියත් දාස ආකාර පිරිකරත් මහ දැන් දේශනා කරන්න. බ්‍රාක්්මණයේ බූතපු බම් බ්‍රාක්්මන රාජාාවහෝසි මහාවිජිතෝ ්‍රාග්මණය මේ ජම්බුද්ධී පේක්තරා කාලෙක ඉස්සර හිටිය මහා විජිත කියල රජ කනෙන්. ඒ මහා විජිත රජතුමාට යාගයක් කරන්න ඕනොුන මහවිශාලයාගය හේතුව ඒ රජ්ජරුවන්ට මහා විජිත රජ්වරෝ කියල කියන්නේ මුළු ජම්බුද්ධීපේම එකම අධිරාජ්‍යය වහු ඔහු කල්පන කළ මට කරන්න යුද්ධෙකුත් නෑ. මට අමුතුුවෙන් ලොකුවට රාජ්‍යපාලනය කියලා කරන්න දෙයන්නේ ඒ ප්‍රදේශ භාරදී ලතිය නඒ අයට. මන්දෙන් පරලෝ වශයෙන් යහපතර පත්වෙන විශාලධානයක් කරන්න ඕන කියලා හිතිලා ඔහු කල්පනා කළ මං මේ අහන්න ඕන කාගෙන් හරි. එදකුට ඒ විජිත රජතුමාට උපදෙස් දෙන නුවනැති බ්‍රාහ්මණයක්කිරි හිටියා පුරෝහිත බමුණ පෞහදා පුරෝහිත බමුණට කියනවා බ්‍රාහ්මණය මට විශාල යාගයක් කරන්න හිතන එ නිසා මට මේකට උපදෙස් දෙෙන්ඩ අර පුරෝහිත බමුණ කියනවා රජතුමනේ ඔබතුමාට යාගෙදෙන්ට කලින් තව දෙයක් කරන්න තියෙනවා ඒතමයි අපිට ආරංචයක් කියෙනවා ැන්ැවල හොරු ඉන්නවා කියලා ඔබගේ මේ ජම්බුද්ධීපයේ මේ රාජ්‍යයේ තැනින් තැන හොරු ඉන්නවා පාතාල කණ්ඩායන් ඉන්නුවන් කියල ආරංචයත්තයනෝ විටිං විත නඩුහබ පැමිණෙනෝ රටේ හොරමැරකන්තියෙද්දිං මොන මහායාගද පළමුුවම්ම ඒක නැති කරන්නට ඉකුට බොරෝහිත බමුණක් කියනවා මෙහෙම කියනකුට රජතුමනි බට හිතුනොත් ඔය හොරු ටික ඔක්කොමල්ල එකතැන මරලදාන්න ඕන එහෙමනැතැන් කසසින් තලන් ඕන මිනිසුන්ට පේන්ඩ දඩුවන් දෙන්න ඕන කෙ හිතුනොත් රජතුමන එහම හිතන්ඩිපා හොරු කියන ජාන්තය මරල අවසංකරන්න බෑ අපි හොරු පාතාලෙ කණ්ඩායන් එකේක් කියෙනා මරන්න ගියොත්තේම ඔතැනින් බැරිවෙලාහරි එක්කෙනෙක් ඉතුරුුණොත් එයා බලවත් වෙනවා හොරුන්ගෙන් කෙනෙක් බලවත්වුණුත් ඒක ඔබගේ රාජ්‍යයට තිවුණු විදිහෙට බලපානුව සතුරෙක් බිවෙනවා එනිසා හොරු කියන ජාතිය මරලාව සංකරන්න හිතන්නෙ පාකෝ රජතුමනී මං ඔබට උපදෙසත් දෙන්නම් මේ රටේතියෙන්න්න හොර මැරකං අඩුවෙලා මිනිස්සු බයක් සැක් නැතු ජීවත්වෙන ක්‍රමය පුරෝහිත බුණා රජතුමාට උපතිසද්දුන්නා රැජතුමන ඔබතුමා මේ රට භයතැතිගැනන් වලින් නිදහස් කරවන්ටනක් හොරමැරකංවලින් නිදහස් කරවඩනං ජනතාවගේ මූලික අවශ්‍යතා සපයන්න කිෝ මේ දේශනා විදයෙනව ගොවිතැන් කරනයට ගොවි දැනට අවශ්‍ය මූලික දේ දෙන්න කිවවා. සියල්ලම කරගන්න බෑ බීජ දෙනවනම් බීජ එතකුට චූටි ගිනිපුරක් අරගෙන නොවනැති කෙනා විශාල ගින්නක් අවුලු අගන්න වගේ රජීං ලැබෙන සහයෝගින් දහිරියවන්ත ගොවිය තමන්ගේ ජීවිත දියුණු කරගන්නවා. වෙළඳ ව්‍යාපාර කරනයට නයගන දෙනු සහිතතව මූල්ලිය පහසුකන් සලසන් කිව්වා. රැකීරක්ෂා ඕන අයට රැකීරක්ෂා සලසන්නකිෙව්වා මේ විදියට ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරන්ඩ එතකොට ජනතාව අතර ආහාර බහුල වෙනකොට ජනතාවගේ අතේ ධනය ගැවිසෙනකුට හොරුන්ට හොරකංකරන්න ඕන කියලා පරිසරයක් හැදන්න සියල්ලු දෙනා අතර ධනය සමසේබය දෙනකොට ඒ සියලු දෙනා මොනොමොනොහරිටිුතුල ඒදඉන්නගොට රජයෙන් අනුග්‍රහ ලැබෙනගොට මිනිස්සු බය තැතිගැනී නැතුව ජීවත් වෙනවා. රජතුමන යම් දවසක මිනිස්සුන්ට ගෙවල්වල දොරවල් ඇරල්ල මහපාරට බහින්්ඩ පුළුවන් දවසක් කාවට බස්සේ අපි මහයාගයක් කරමුකිවා. ඉතිං අර රජ්ජුරුවෝ මහවිජිත රජ්ජුරුවෝ ඒ විදිහටම කලා. අවුරුදු කිහිපයක් යනකොට මිනිස්සුන්ට ගෙවල්වල දොරුවල් ඇැරල මහපාරටයන්න පොළුව කවුරුදු දොරකන් කරන්නේ. ඊට පස්සේ රජ්ජුරෝ මේක දැනගෙන ආය පුරෝහිතයක් ඇඳවල කියෙනවා පුරෝහිතතුමෙනනි දැන්නම් ඕන මිනිස්සු බයක් සැකක් නැතුූ ජීවත්වයෙනවා. සැනසිල්ලි ජීවත්වෙනවා දරුමල්ලු වඩාගෙන සතුටින් ඉන්නවා ගෙවල්ල දොරුවල් දැරල ඕනු වෙලවක පාරට බහිනවා. මිනිසුන් පරජතුමනී එහම් අපි මහා යාගි දැන් කරමු මහායාගි කියන්නේ දාන යාගනෙකු ඇල දැන නත්ත ලොකු දානයක් එනං අපි දැන්දෙමු කියලා ඉස්සල්ලාම පිරිකරදාශය ගැන කිව්වා. මෙ ධනය ඇත්තටම අපිටත් ගැලවෙනවා. ඉස්සල්ලාම ලොකුහ ධානයක් දෙනකොට ඔබතුමාගේ අනට කීකරුවේ එකැන ඔබතුමාගේ වචනය අහන රාජකී පිරිස දැනුවත් කරන්න මිත්‍රවරුණි මන්දැන් ලොකු ධානයක් දෙඩ න්නේඒ නිසා ඔයාලත් මාත්‍යක එකතුවෙන්න ඕන අපි එකතුවෙල ධානය දෙමු කියලා ඒ අයට දන්නවන්න ඕන ලොකූදානය ගැන රාජකය පිරිසට හැබැයි තමන්ගේ අනට නඩත්තු අයට විතරක් කියන්නගෙවා. තමන්ගේ යනට නඩත්තු රජාන පිළිපදින ඇමැති පිරිසට කියන්න බ්‍රහක්්මණ පිරිසට කියන්න ගිහි පිරිසට ග්‍රහපති පිරිසට කියන්න. එහනම් දානයක් දෙනකොට ලොකූදාානයන් දෙනකොට අනිවාරය මතක් කරන්න කියනවා එයාලට හිතවත් ඥාතයඩ. තමන්ගේ අනට කේකරු අයියට මතක් කරන්න ඕනු. නැත්තන් ගොයි සමහර දාන අවුල් වෙනවා දානෙ දෙෙන්ඩ කැමිති කෙනා එකවි හදහසකින් යනවා අර දාානෙට එක දුවිච්ජ මිනිස්ුේ එකක වෙනස් කරනවාගේ හිල්ලා නැෑනෑ ඔහුමනිිමේ ක තෙලට දාල් හරියන්න ඕක රස මේ කිරට ඒල්ල එයා වෙනස් කරනවා තවෙන තෙල් දාාන් කිනුට අරෙක් කෙන ෙනු නැප් ොල් දම ක වෙනස් කරනවාරක අරයාගේ වචනයට නඩත්තු නෑ ප්‍රධානියගේ ධනයා බාරගත්ත කෙන ඉවාන එඒයාගේ වචනයට එයාට හඕන විදිර දානෙ දෙඉන්න බෑ. ඒකට හේතුූ තමයි එයා දානෙට ගෙන්න්නගෙන ගිහිල්ල තින්නේ එයාගේ වචනයට නටත්තු නැති මිනිස් වු. රෝහිත බ්‍රාහ්මණය අවවාද කරනවා දානයක් මහායාගයක් කරනකොට රාජකය පිරිසවේවා ඇමති පිරිසවේවා ඊළඟට බ්‍රාහක්්මණ පිරිසවේවා ගිහි පිරිසවේවා ඔය පිරිස් හතරින් ඔබතුමාගේ වචනයේට ඇහුංකන්දිෙන් යටත් පිරිසට දානීගැන දැනුවත් කරන්න ඔන්නඔය පිරිස්හතර දැනුවත් කරන එක පලවෙනි සොලොස් පිරිකරවල පලවෙනි හතර හිතවත් අයට මතක් කරන එක. අවුල් කරන චරිතවලට නෙවේ. ඊළඟ කාරණ අටක් විස්තර කරනවා දැන් දානය දෙෙන් හදන්න ඔතුමා ඔබතුමාගේ පැත්තිෙන් කාරණ අටක් තියෙන්නො ඒ එක හරිදැන්. ඒ තමයි. ඔබතුමා පිරිසිදු උපත්වයෙන කෙනෙ. ඔබතුමාට කවරුවත් අවජාතකයි කියලවත් ඔහොම දෝසාරා රෝපණයක් කරන්න ඔබතුමා ගම්ම මේමයි තාත්තමයමයි කියලා පරණ කුණුකන්දා ලෞස්සන ජීවිතයක් ඔබතුමාට නෑ. සුජාත උපතත්වේනවා. කුල්ලවාදෙන් බැනුන් අහල නෑ ඊළං රජතුමනනි ඔබතුමා හරි ලස්සන රූප සම්පත්තිෙන් යුතු කෙනනින්. ඒඟ සැප්‍ර සම්පත්වලින් ධනීං ආඩිය කෙනින් රාජ්‍ය බලෙන් රාජතේජසිං ඔබතුමා හැරිල බලනකට අනිත් අයි බීම බලාගන්න තරන් තේජසකින් යුක්තයි ඔබතුමා සද්ධාවන්ත පරිත්‍යයාා ගයි පැම්පකුුණක් වගේ ඔබතුමා ගොඩත්දේවා ලහල දැනගෙන තියෙනවා ඒවාගේම යමක් කිවම් ඔබතුමාට තේරෙනවා ඔබතුමා ඥානවන්තයි ඔන්න නොතනැතිෙන කාරණ අට ධානෙ දෙන කෙන්න්නා රජ්ජුරුවන්ගේ පැත්තිෙන් කාරණ අටත්තියෙන් ඕන සිව් පිරිසකට දානේ මතක් කරන්න ඕන අටයි හතරයි ගීද දොල්හය දැංඕොන පිරිකර දොල්හය දාාසයක් පැයි රජතුමන ඔබතුමාගේ ධානයට උපදෙශ දෙන්නේ මම පුරෝහිත පුරෝහිතගේෙත් කාරණ හතරත්තියෙන් ඕන. ඒතමයි මව්පිය දෙපාර්ශවේම පිරිසිදු ජීවිතයක් තියෙන්නෝන බමුණට පුරෝහිත බමුණට වේදය පරතරටගේ ඥානයක් පුරොෝහිත බමුණට තියෙන්ඕන. සිල්ලුවත් චරිතයක් පුරෝහිත බමුණට තියෙන් ඕන. ඒවාගේම යම් යාගයක් දාානයක් දෙෙද්දයි ඔහු පෙරට ගන්න යාග හැන්ද ඉස්සල්ල ඔස්ස වන දෙවනිියට ඔස වන කෙනෙ කැනෙ බමුණන් අතර පූජනීය බ්‍රහ්මණික් වෙන්න්න ඕන ඔය හතරත් මා තුල්ල තියෙනවා. දැන් අර දොළහට මේ බමුණාගේ කාරණ හතරෙක තුනම් කියද දහසේ මේක තමයි කිව්වා ඔබතුමා කරන්ඩයන මහාදාානී සොලොස් පිරිකර තමන්ගේ වචනයට නඩත්තු පිරිස් හතරකට කියන්න ඕන. රාජකය පිරිස ඇමැති පිරිස බ්‍රහ්මණ පිහිරිස ග්‍රපති පිරිස රජතුමාගේ පැත්තිෙන් ගුණ අටක්තිෙන්දෝනු බමුණගේ පැත්තිෙන් ගුණ හතරත්යෙන්ඩෝ මේ විදිහට සොලොස් පිරිකර ඊට පස්සි කිව්වා දැන් රජතුමනී යාග සම්පත්ති දුන දැංහදාගන්න යාග සම්පත්ති තුන තමයි කිව්වා දැන් ඔබ ධානට සූදානං වෙනකුට දන දහන්න එකතු කරන ට හිතෙයි අපේ ධනයට සෑහෙන වියදමක් යනවා අපපා ඔයි සිතිවිල්ලට එන්න දෙන්නෙ පාකිවෝ ඔන්න දැන් අපිට අප පේනවා ඔබට ඔබ පේනවා ධානට බඩු ගන්න කියාම හරග හරී ගණන් කියෙල් හිතෙනවා ධනෙ දෙෙන්ට කලින් අ ධානට බඩුමට් එකතු කරනකොට ඒ හිිත චංචලවෙන්න දෙන්න එපාකිවෝ හිත විපිලිසර වඩ දෙෙන්ට එපාකිව්වා හරි වැඩි ධානයක් බාරාරං මට විච්චි වැඩි මේකනම් වියදන් සැරයි. දෙැ මේ ලාවට කරලත් හරියන්නෑ හොඳට කරන්නත් වියදවා මඳී අමිමි ටේ ආර්ථිකයත් බැස්සා. කියල මෙයා ලොකු කල්පනාවක ඉන්නවා දානට යන වියදං ගැන. මහ රජතුමනේ ධනට බෞබෝ ග්‍රෙස්කරන්්දී. මගේ ධනිය මෙතරං වියදංවෙනවානෙව කියලා හිත විපිලිසර කරගන්්ඩිපා ඔය දාන සම්පත්තිය රැස්කරගන්්ඩ ක තමයි පලවිනි සම්පත්තිය. ඊළඟට ධානේ දෙනකොට දැ දානේ බෙදනවනි තිරු බෙදන්න බෙදන්න්න ඉවර වෙනවා. අප්පි මේ ඉවර වෙන සැර ලොකූයෙදමං. ඉවරෝනාානෑ යි සමරම්ලා ධානේ බෙදන ගමන් කියෙනවා අවන්තුරු සෑන ගත්තා නෑනි මාලුක ඇලක්වත් ඉතරුුණේ අපිට. කියලර දෙනකොට රිිකක් කර දදංචිත්තම් පසාදේති නෑ. දෙනට ත ති චංචල වෙනවා. ත මේ කාරණාව මුල් කරගෙන බ්‍රාක්්මණතුමා රජතුමා රපදෙ සත් දුන්න දන් දෙනකුට මගේ ධනය විනාස වෙනවා ලොකු ධනයක් නැතිව වනාා ධානය මුල් කරගන කියලා දන් දෙනගොට හිදඩත් එපා. හිත විබිලිසර බවට ගන්ඩ එපා ඒක හොඳ නෑහකෙවා. ධානනි දීලයිවරුුණාට පස්සේත්. අනේ මගේ මහා දාානයන්නන් දුන්න තමයි. ගිය වියදමප්පුෝ අපපරාධෝග පොඩ්ඩක් තවාඩු කරලා කරන්න තිබ්බා. කියල අර දාන දීලයිවරුුණාට පස්සෙත්. අර වියදම ගැන හිතේ චංචල භහාවයක් ඇතිකරගන්න පාකෙව. පිංහතුනේ ඇත්තටම දෙමි බලන්න දානෙකට සූදානන් වෙන හැති. අපිසාමාන්‍ය ධානයක් අපේ ධානය අහවල්දවස කියල කිව්ව ගමන් අපි ධානයට මොනව දූයන්නේ කියලා මෙෙනුව එක හිතරවා මිශක්කා මම්මි ධානයේ දෙන්ට කලින් මගේ හිතනම් මං වෙනස්කරග න්නෑ ධානේ දෙනගුට මගේ හිත වෙනස්කරග න්නෑ දානෙ දුන්නට පස්සේ මං හිත වෙනස්කරගන්නෑ සද්ධාවෙන්ම මම්මේ ධානි දෙනවා කියලා හිත බොහුණු කරන්න. මේ පොරෝහිත බමුණා රජතුමාට පුහුණු කෙරෙව්වා මේ තුන්තැන්න සිත පහද වගන්්ඩ ඔබතුමක් පුහුණුවෙන්න මේක තමයි දානේ තුංාකාර යාගවස්තුව. තුංආකාර යාගවස්තුව ත්‍රිවිධ යාග සම්පත්. දැම් හේතුව අපට ගොඩාන් නොතේරන දෙයක් ධානයත් දීලා පස්සේ හිතා අපහද වගත්තුත් අර ධානෙන් ලැබෙන පින්පුන්නේ විපාකය තමන්ට බුක්තිවිදින්න බැරිවිලේනවා. බහලතියන අපපුත්තක සිටා අඩංගි කතාව අපපුත්තක සිටානෝ පෙර පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානයක් දෙන්න අනකල්ලා. එනිවැසිියෝ දන්දුන්න දන්දුන්නට පස්සේ ඕහ ඩීතුුණා අනේ අපරාධ මේ ඕක ගෙදර වැඩකාර කොල්ලෙකුට දුන්න නම් දරකඇල්ල කරි පලාගන්න තිබබ කිය. ඒ උන්නාන්සේ ඇරංගියා කියෝ. අපරාදිි දුන්නේ ඔච්චර අපරාදිී නාස්තිවී ඔයි ස්වාවින්න අහන්සේලටවඕෝ නැතිවේ. අපිටෝකෙ තව හෝ එලබල්ලගේෙන තිබ්බ. ඉති අර පේන ඕන ගිහිල්ල ගබිඩාවට දෙෙන්මා ප්‍රෝජන්ට් ගාන්න එකන්න නැතිවේී. කියල එකඒකෙව හිතට එනවා ධානයදුන්නට පස්සී. දන්දීල යම් හේතුවක් මුල් කරගෙන හිතා පාහදවාගැත්තූත් තමන්ඩ ලැබෙන දේවල් බුක්තිවිඳන්න බෑ. ඉඩකඩක් ලැබනත් ඒඩ කඩංවල භුක්තිය හරියට තමන්න ගන්න බෑ. යානොවාන වල යන්න බෑ ධනය තිබ්බත් හොන්තට ඇඳලා පැළඳල ලස්සනට ඉන්ඩ බැහයා. ොී තරං හොඳට ෑම්ඹීමම තිබත් හිීල් බතක් කාලාල ඔහෙ ඉන්ඩ යාසා රස්නයට මෙහිරට රසට කාල ඇඳල ඉන්හිිතෙන්නේ. ධනෙදීල හිත පහදුවගෙනනෑ. කලින්ම බ්‍රාක්්මනය මහ විජිත රජතුමා පුහුණු කිරව්වා තුංආකාර අවස්ථාවලදී හිත්තා පහදව ගണඩිපා ට හරිී ලස්සන කාරනාවක් ක කියීලඟට විස්තර කරනවා. බලන්න දානයක්ත් දෙන්න කලින්ම් පුහුණු වෙන දිිය. විස්තර කරනවා. රජතුමනි දැන් ඔන්න දානනි දෙනකොටට දෙැ මිනිස්සු පෝලි වෙන අනි ධානකන්ඩ ඔතන ඉන්නවා සත්තු මාරණ අයන්තින්නවා. සත්තු නොමරණ අයන්තින්නවා. රජතුමනනි සමහර වෙල්ලාවට ඔබතුමාට දැනෙන්ඩ පුළුවන් මේ මිනියා සත්තු මරණය එකෙ කියලා. මොන්ටඩත් අපි කණ්ඩ දෙනවාද කියලා අන්න හිතට දන් දෙනකොට එන්න පුළුවන් විපිලිසර බව. රැජතුමන බොහෝ ජනයා ගංගාවක් ගලාගනවාගේ දනට එද්දී. එතන මිනිස්වීන්වා ප්‍රාණගාතය කරණයත් නොකරණයත්. රජතුමන ප්‍රාණගාතය කළොත් ඒ කරනයක කරන මනුස්සයාට. ඔය පිරිසාතර යංකිසිකෙනෙක් සත්තු මරා නැද්ද. ඒ අය අරමුණුකරගෙන දානෙ දෙන්න කිවවා. ලස්සන කතා අමක. ධානයක් ගන්්ඩ දන් සැලකට මිනිස්්ුවේෙනවා ඔතන ඉන්න මිනිස්සුන්ගේ සමරයි ඕරකංකරණ අය. සමාරමිනිස් ඕරකං කරන්නේ මේ දාන්නේය සොරකං නොකරන මිනිස්සු අරමුණු කරගෙන දෙන්න කිව්වා අනිත් අයත් කෑවට කමන්නේ හර කංකරණෙ එක ඒ අයට. හරකම කියන එක හරියට තියනවා අප දාාරංචි වෙල්ලා තියෙනවා අපට පැමිණින් ලපිල්ල තියෙනවා සමාහරවෙලවට ධානට ගන්නගෙන යන මිනිස්සුව අපි ොම බස්සෙක් මිනිස්ස දානකට ගන්නගෙන යන ඔවයන්න පියන්න ඒ මිනිස් සුමහංග කරනවානේ. අරගෙනියනේවා ඊට පස්ස ඉස්සර ගංවල හාමුදුරන්ට ධානය වයනෙකට හදවසේ දාන ෙවල් තුන්ම්මාංස දානගෙවල් අවුරුද්ධ ධාන ගෙවල් ඒගේ ගෙදරමිනිසු දානු යනවුට අර බෙදන්ඩි ඉන්න චීප දෙනාගින් එක්කනෙ කර බෙදනේවාංගගන්නවා ඒවාගේ සංවිධායක මණඩලයන්ගෙන් වෙන දෝසතියනවා නමුත් දානයක දිහිතන්න කිෙව්වා සොරකන් නොකරණය කෙරෙහි මාගේ ධානය වීවා සුරකං කලොත් ඒක එයාට මේ විදියට ධානයක් ගණ්ඩ දන්සල්ලත් දෙනකුට දැං හිතන්නුක පොසංකාලේ වෙසක්කාලේ පාරයින දන්සල් දෙනකුට පෝලිමට ඉන්නවා මිනිස්සු ඔයි මිනිසක්කූම් පන්සිරකිනයද ඔතරරින්න වැරදි කාමශෙවනය කරන අයත්තිඉන්නවා නොකරන ඇත්ේෙන්වා ඒ දානේ වැරදි කාම සිවිනේ නොකරණ අය කෙරෙහිවේවා වැරත්දක්කළු තේකයාට ඒ විදියටම බොරු කියනාය නො කියනය ඊළගට කේලං කියනය නො කියනය පරිසුවචචන කියනය නො කියන අය හිස්වචන කියනය නො කියනය දැඩි ලෝබේ තියනයි නැති අයි තරහසි ඇති අයි නැති අය ඇයි මිනිස්සු බයිනවාන දෙනවාන ෝ ඔච්චර මේ වකර කර ඉන්නතුන් දෙනවන දන්සල දෙෙනවාන ඉක්ම් දෙනවා අපිට පරක්වේ නොයින්න්න කියල් සරදා නොමෙදා අර පෝලිමි අය. අර ධානි දෙන මිනිස්සුන්ඩ සමහර පිනිස්වානේ අහිංසකව ඇැවිල්ල අනුන්ගෙන් ලැබෙන දේනි ගන්නවා. යංකිසි කෙනෙක් තරහනැ දොහු කෙරෙහි ධානය වේවා අරායට තමං කරනදී ඇති. මිත්ත්‍ය දෘ්ටිකා අඇත්තයනො මිත්‍රිය අ දෘෂ්ටිෙනන තේයත්තනවා ඒක ඔහු කරායයි. ඒ නිසා දන්සල ඒකයිදැ සංඝ්‍ය අතර වඋනම් සමහරවෙල්නාවටට එක ඒක විදියට මිනිස් අදරතාාතේරුම්. එදොට අපි දෙන දාානේ මහා සංගරත්නය උදසාහ කියල දුන්නම අයහිතේ කහටත්තියාගන්න ඔන්න තම තමං කරන දෙවල් තමතමන්න. මටම මේ ධානයක් දෙද්දි හිත විපිලිසර කරගන්න පහ කියන එකේදී තවකාරණාව මතක් ෝනා. සමහර කාන්තාව තමාගේ ස්වාමියයාට ආදරෙන් කරුණාවෙන් සලකා නැතුවයින්න්න හේතුවත්තියෙනවා එතම මනුසය බොනවා. ය බේබදෙකුට මොන සැලකිලිද කියලා ඇත්තටම බේබද් දෙෙකුට සලකන්න එපා හැබැයි සලකන්න කාටද ස්වාමයාට ඔබ බත්්තිික හදල ගිහින් දෙෙන් එපා බේබද්දෙකුට නමුත් ඔබගේ කසාද සනාතිකේ මනුස්්‍යයයේ තමන්ගේ ස්වාමියයාට බට්ටික දෙදෙන් බේබද් දෙෙකුට දීමේ කරමය එන්නවී රැස්වෙන්නේ ට ස්වාමියයාට උපස්ථන කිරීම පින රැස් වෙන න්න ඒ නිසයි සෝතාපන්න වෙච්ච කාන්තාවක් කොක්කුට මිත් වැද්දාගේ බිරිඳ විලාහිටිය. එතුොර වැද්ද කියනවා ඊතල ඇන්නවර දුන්න එන්නවර අර කැරවර මේ කරංවරෙන් කිය කියනවර සත්තු මර නේවා. එතකොට අ කොක්කුට ම වැද්දාගේ බිරිඳ සෝහන් කෙන එයාට අදහසක් නෑ වැද්දෙකුට බඩු ගෙනැත් දෙෙනවා කිය. එයාට අදහසතියෙන්නේ ස්වාමයා කියන දේ කරනවා. එයාට ප්‍රාණගාතයේ කර්මේ අන්සුවගටවත් ඇදායකු උන්නෑ හැබැ අවුරුදු ද්දසයක් තත් වඩාකාලය ඇදුුණු ඊතල ස්වාමයාට ගෙනල්ල දීල තියෙනවා. එයාට අදහසක්නෑ මං මේ වැද්දෙකුට සත්තු මරන්්ට අවියාවිද දෙනවා කියලා චේතනාවයි පිංවතුනනි කරමය මර නිස්ස න මේ ුන් දෙන ද අපි න්ගේ චරිත දන්නනද. එහමෙනවෙේ අම්මා කෙනෙක් නං තමන්ගේ දරුවන්ගේ චරිත මොනවා වනත් අම්මා කෙනෙක් දරුවකුට සලකන වන දරු සනහසින් දරුවෙක් කියන සංඥාවය එකතිේෙන්. මොකදද ලෝකේට මෙපාාව වුන අංගුලි මාල වනත් අම්මාට වටිනවා අම්මාට වටිනවා. මගේ දරුවවා මං බේරගන්නවා කියලා ඒ අම්ම මහවනයට නොගියාන ඒ අම්ම යංගුලි මල්ල යතරට බුදුකෙනෙක් වදිින්නේ. බලන අම්මට සැඟීමත් තිබ්බ මන් දරුව වෙනුවෙන් යනවා කියව. ඒනිසා තමන්ගේ දෙමවපියෝ සමහර දරුව ඉන්නවා ත දෙමව්පියන්ගේ වැරදිදිරී අපි තවත්ත බේබද්ධ අම්මන් හරකගෑනය කියලා උඩ බලාගෙන කෙළගහගන්න දරුව හින්නවා උන් දන්නෑ කෙළගහන්නේ උඩ බලාගෙන චේල එතවට ඒවෙලාවේ අම්මගේ චරිතෙම කක්ක වුණ තාත්තගේ චරිතෙමකක් වුණත් ගේන හාල් පත ගේන වතුර පොද්ද අම්මා වෙනුවෙන් තාර්ථ වෙනුවෙන් කියෙන චේතනාව ගත්තනං ඔවුන්ගේ චරිතතය අපිට කුමටද මේ මහ විජිත රජ්ජරූ හ යාගේ පවත් අද්දී පුරෝයිත බ්‍රහක්මනයක් උපදේශ දුන්නා එ මිනිස්සු එකේක චරිතවලින් ඇ නමුත් යංකිසිකෙනෙක් සූචරීතවදද ඒ අය අරමුණු කරගන දන්දඩ. දැ මේ කාරුණු කාරණ හොඳට තේරුන් ගන්න. ඔන්න දසාකාරේක දස කුසල් ගැන සිහිකල්ල ඒවා මෝල් කරගන ඇතිවෙන්න පුළුවන් විපිරිසර ද යත්. පුරෝහිත බමන දුරු කරල අරජාගිට කලෙ. ඊඩ පස්සි කිව්වා රජතුමනින් හොඳ දානයක් දෙන්නගට පස්සේ සූදානංවැෙන්ඩිකිව්වා අනිත්තෑගෙන් කයි කතන්දර අහන්ඩ. දැන් සූදානංවෙන්න කිව්වා තවම දානනි දුන්න දැංවබට කවුරවාරිය එකෙක්කකි නැවිල්ල කියයි ඔයා මහා ධානයක් දීල රජතුමනිි කෝ අපිටකි වෙනෑනෑ අපි දැනගත්තන අපිත් දෙනවනි දාානයට ඒයගේ කතා අදත් නැ්ද අදත්ව විදිටම තේර අපිට ගවුවන අපිත දෙ නඕන අපිටි කිවරන්න අපි සම්මාධදන් වෙනවානි කියලා අපිට කිවේනෑ අපිට කිවේ නෑ කියලා ඔබ තුමාට එක කතා එන්ඩ පුළුවන් දාානයෙන් පශ්ශි රජතුමනි දැම්ම ඔබ සූදානන් වෙන්ඩ ඔබ මේ වෙනකොටම ඔබගේ අන ක්‍රියාත්මක කරන රාජකීය පිරිසට ඇමැති පිරිසට බමුණු පිරිසට ගෘුවපති පිරිසට දැනුන්දිය යුතු අයට දැනුන්දී අවසා ඒ නිසා ඔය එකක්කෙනම් කයිකතන්දර කිව්වට ඔබතුම වගනගන්න එපා එහන් දාානයක් දෙනකොට අනිත් අයගේ එක කයිකතන්දරවලටත් සූදානං වෙලාම දානයට අතකාන්න වෙනවා මෙ ලොකූ දාානයක් දෙනකුට වෙන දෙයක් ඊඩ පස්සේ කිව්වා දැන් ඔය දානය දෙනකොට සමාරයි ඔබතුමා දාානෙ දෙනය කෙනගේ වැරදිුවවා මොහෝලොකූට දෙන්න කියා මහා කුණය එවනට පේන්ඩ දුන්නෙ හැටි ඕ මහා දාාන දෙන්නවා කියලා දානට යනවා පේන මුණේ හැටි කියල හරය අගුණ කියනවා. මියයාාදැම් මහ වෙස් සන්තරවාගේ දන් දෙන නමුත් උන්නේ තාත්තා අම්මගේ හැටිය අපිනි දන්නේ. ඔයගේ රජතුවන ඔබතුමාගේ කුණුකන්දල් හොය හොයා අදිින කතා කියාව. එතකුට ඔබතුමා හිතන්න අර කාරණ අටක්ක පිහිටලයි දානෙදුන්නේ රජතුමා කුලේෙන් තිරිසුදුයි. කුලේට දොෂ්නගලනෑ. ඊළඟට රජතුමා රූපවත් දනවත් බහුස්ෘතයි. ඊළගට රජතුමා පැම්පකුණක් වගේ දන් දෙෙන කෙනෙ. රජතුමාගේ ගුණාට කලිම් අපිසිහි කල්ල තියෙන්නේ මිනි සෝන එකක් කියපාවි. ඊළකට රයිතුමනි ඔබදාානදී දෙනකොට ධාන දිල ඉවරෙනකොට තව කවුවාරි ඇවිල්ල කොටුකුටු ගාල කියාවි ඔබතුමාටෙතිං අරධානි දෙන්න මේ ධාන දෙෙන්ඩ කියලා මේ උපදෙස් දෙන අර බමුණා ඔයි බමුණගේ හැටිදන්නවද උන්න පරම්පරාව මේක කිසිමෝලයක් නෑ අරකයි මේකයි කියල බමුණගේ ඇදහොයනෝ. රජතුමනෙහි ඒ වෙලාවට ම මුලින්ම සිහිකලා පුරෝහිත බමුණ මව්පිය දෙපාරසරයෙන් පිරිසුදුයි. පුරෝහිත බමුණ වේදේ පරතරට පත්වෙල ඉන්නේ. පුරෝහිත බමුණ සිල්වත්. පුරෝහිත බමුණ බමුණන්ගේ යාගවලදී පලවෙනි යාග හැඳහ උත්සන කෙන. බමනගේ පැත්තිමුත් දෝසනෑ දැ මේක මම දීර්ග දේශනාවන්නේ සක් තියෙන්න්නේෙමේ කියාගෙන යන්නේ විස්තර වසයෙන් විභා කරනුට හිතට දැනෙනවා පුදුම විදිහට ඒ කාල්ලි ධනවලදී එක ඒකයි වැරදිහෝවෙලතිෙන. එක්කෝ අපිට කිව්වේ නෑ කියලා චෝදනා කරනු. එක්කෝ දානේ දුන්න කෙනාගේ මනහරි එකක් ඇදලා එක්කෝ දානට උපදෙස් දෙනයගේ විස්තරරං ඇදකුද කියනවා. ඉදි මේකදිින් ඔය ක්කොම විපිලිසර බව නැතිිකලාර පුරෝහිත බමුණ ඊඩවාස කියනවා පින්වත් අපගේ භාග්‍යතුන්න්නාන්සේ වදාලා කූට දන්තු බ්‍රාක්්මණයන්ට බ්‍රාක්්මණය එදා පුරෝහිත බ්‍රාක්්මණයගෙන් උපදෙස් ලබා ඒ මහා විජිත රජ්ජරු මහා යාගයක් කළා විශාල්ධානයක් දුන්න හැබැයි බ්‍රාක්්මණය ඒ දානේදින් සත්තුමැරුේ නෑ ඒ දාන දෙන්න ඕන කියලා ගස්කෝලං කපලා විනාස කලේ නෑ ඒලකට පොලෝවමට්ටන් කරලා මහන්සෙවුනේ නෑ ඒ දානේ දෙෙද්දී කවුරුවත් වෙහෙසට පත්තු නේ නෑ ක දත් බ්‍රාග්මණය ඒ ධනයේ රජ්ජුරු දාාසයාට දාසේ කියලවක් කතා කළේ නෑ කියනවා. දාාසයාට නම කියල කිය නවා කතා කළේ. දෙ අපි අතර තියනවානේ අපි කුටයක්ක් හදරනට බාසුන්නට බාසුනෑ වඩු බාසුන්නට වඩු බාසන්නේෑ. අපි කියනවන්නේ මැකෑනෙක් බාසුන්න ඉල්ලගෙටමේ යිට් වැඩ කරනට එහෙම නමක් දාලා. එකේ කෙනට භාසුනෑ කියලන කතා කර. මහාවිජිත රජ්ජරුවන්ගේ දානයේදී. කිසිම ගෙනෙකුට රජ්ජුරුවෝ ඔහුගේ වෘතියේ නමින් ආමාන්තරණය කල්ලායි. ඔහුගේ නමින් කතා කල්ල තියෙනවා නැත්තම් පුතේ කියල කතා කල්දේනවා නැත්තම් මිත්‍රයේ කියල කතා කලද. හරි අප්පුූරු දාන කිසිගෙනකුට තනතුරෙන් කතා කල්ලන්න අපි හොද කකුක් කියෙනෙකු යන්න ගෙනවා එහෙම නෑ තනතුරින් කතා කල්ල නෑ කියනවා. ඊස රජ්ජුරෝ හරියට වගබලාගත්ත කියනවා ධනටාපු මිනිස්සු ඒ ධනේදී කැමැතිනං වැඩකරපුවාාව කැමතිනම් නොකර හිටපුවාගේ. දැගෝයි ධනවලට මිනිස්සු ගෙන්න්නගෙන ගිහිල්ලා. පස්සේ නැද්ද කයි කතන්දර ඇති වෙන මහලුකූට ගින්නනගිය ලූන්ු කිරිය සුද්ද කරන්නාව නඕ අර ෆේන ඉළන්ාරි ටිකක් ගෙන්න්නගෙනාව පෝනෙ ඔබවා කය ගහිතය යිට වැි හොඳයි තම දෙතුන් දෙනක් වවෙෙනම ගින්න ාවන ටික් හරයි. කියෙලර දාානයට තමම්ම ගෙන්න්නගෙන යන පිරිසට තමම්ම බයිනෝ. රජ්ජුරෝ මහා ජිත රජරෝ දානය දෙද්දී කැමතිගෙනෙක් වැඩකරපුවාාවේ කැමිතිගෙනෙක් නොකරපුවායි කවදාව ගන්නගනගේ පිරිස ඒ දානයට තමක් කැමිති විදිට උදවනවද නැත්ත කියලා බැලවි නැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රක්්මණය ඔයි විජිත රජ්ජරෝ ධානේ දේල්ලා අවසංහුණේ මෙහෙමයි. ඒ තමයි ගිතෙල් තලතෙල් වඩරු දීකිරි මී පැණි හකුරු සහිතව කැඳබත්වලින් ම ධානය අවසා දීලතින්නේවා වැඩ්ඩිපුරවා අවධානය යොමු කලේ දෙන ධානටද හිතරැකගන්න නැහැතිද. අදකාලේ වැඩිපුරම ධානයක් කරනකොට දානේ මෙෙනුව එක ගැනද වැඩිපුර හිතන්නේ හිතරැක ගන්න එක ගැනද. අව මේ දානමස දිවිය භෝජන පරයා සුවන්ද හමොන්නවා මනරංම දිලෙනවා. එකේග විදිහෙට තියෙනවා. මේ තරහයින් අරකියාවෙන්ෙන ඇලූුණු කපන්න. කියලා රැකේකිනට බැන බැන ලස්සනට හදනවා. සලාද කොලි ගන්නවා ඒකඩින් තක්කාලි වෙත්තක් තියෙනවා ඒකොඩින් තබහු බීට්‍රට් පෙත්තත් තියෙනවා ඊට පස්සේ ඒකඩින් තව බිත්තර තියනෙන හ කියාව නෑ බිත්තර තැම්බ අපිම තැම්බුවා. කියල බෑනවන්න අරකහදනු ලස්සනීව බුදුරජාරණන් ව හසසි දේශනා කරනවා කූට දන්ත බ්‍රාග්මණයන්ට බ්‍රාග්මණය රු මී පැනි ගීතෙල් කෑන්ද කිරි බත් කැවුම් ඕගේම තමයි දාන දුන්න. මේ ධානය අවසං වෙනකොට දැක්කල් දැන් අපි දන් දෙෙන විදිහයි ඒකාලේ වෙනස්ස. මේ බුදුවරු නැතිකාලේ සත්පුරු සයන්ගේෙන් අප උපදේශ මැද රජවරු දන්දුන්න හැටි. දාන ඉවර වෙනකොටම අ රාජකය පිරිස වදැ දාාන විදන්න එයාල කල්පනවනා අපිට දදානී ගැන රජුරුව තක්කළ අපි මොනුවක් ගේන්න බැරි වුුණාන කියලා ඒ පිරිසි ඉක්මනට දානඩු වැඩි ඇරංආාව. ධනඩ වැඩි ඇරංගෙනකොට රජජුරුව කිව්වා අනේ මිත්‍රවරුණයි ධානට ඕන තරම් මාලිගවි ධනී තින ඒව ඇරන්දැන් හදල තියෙන්නේෙ අනේ ඔයාල එකකර මහන්සින්නි පවවා ආපහ ඇරයන්න. ජක කිය පිරිස කල්පනා කළ අම්ම රජරු මහම දන්දෙදී. අපි කහමද මේ කැරංஞන්න කියල ඒයාල නැගෙන හිර පැත්තේ අනුධානයක් කරන්න ගල්තා. නැගනහිර පැත්තේ වෙනම අය දන්දෙන්න්න ගත්තා. බ්‍රක්්මන පිරිසත් වෙනම දන්දින්න ගත්තා. ග්‍රෝපති පිරිසයි ඇමිති පිරිසයි හතර කුණේ එයාලත් දන් දෙෙන්න්න ගත්තා. දෙැ ඇත්තැටම අපිට මහ දාන අන් දෙන කොට ඒ ධානෙට අපට හව ඩ විදදිහ නැත්තා. න වයනා අපිට තේටිකත් දෙන්න පුළුව එයාල්ල ධනේ හද්දිී ධන හදන පිරිසට අපිට කැඳටිකක් හදන්න පොළුවවා නේද අනුදාන කරගන්නවා එකන දන්දනයටත් දන් දෙනවා ඒවාගේ අර තව තමනුත් මොන ක්‍රමේක හරි එහි කොටස්කාරයෙක් විෙන් සත්පුරු ස්වයුගේ කල්පනා කළා ඉදි මේ විදියට ධනදුන්න විස්තරයේ කියමකොට අහෝ දානං අහෝ යාග සම්පදා පුදුමදානයක්න මෙහෙමත් දන්දීමත් තියෙනවනෙව කියලා අ කූට දන්ත බ්‍රාහ්මණයක් දෙකාපුු බමුණෝ ප්‍රීතිගෝසාපවැඇත්තුව මෙන්න දාන දන්දෙන වනං ඔන්න ොහොම දෙන්න ඕන දාන කියල් නැ ඉස්සර විස්තරයක් බුදුරජාන් වහන්සේ වදාළෙ කූට දන්ත බ්‍රාක්්මණයක් ගල් ගහිල එඉන්නවා අර බමුණෝටි ගහනවා මේ අපිට බදුම සතුටක් ඇතිවනේ මේ ධන ගැනහලා මේ ඔබතුමා ගල් ගැහිල න්නවානේ අනුමෝදං වෙන් ඇැද්ද ඊඩවසි කියනෝ බ්‍රාහ්මණවරුණි ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ යම් ප්‍රකාශයක් කලොත් ඒක කාටහරි අනුමෝදංවෙන්ට බෑ කියල හිතුනොත් ඔහුගේ හිසහත්කඩකට පැලෙයි ම මේ කතාාවනුමෝදන් නොවීනවෙ, මං භාග්‍යතු නංසේ ධර්මේ දේශනා කරනවිදි බලාගෙන හිටිය. సර් බග ගෞතමන් වන්සි මට කියනවා බ්‍රක්්මණයෙෙමනා කියල කියනවා.ෙම වනා ලූ කියල කියන්න. මෙහෙම වනා වනා කියල කියන්නේ. මටහිතෙනවා ඒකාන්తං ඒකාල්ල යාග කරපු මහා විජිත රජජුරහෝ, ඔය උපදේශ දුන්න පුරෝවිීත බ්‍රාග්මනයා වෙලා සමන බවක් ගෞතමයන් වහන්සේද ඉපදිලා හිටියේ කියල මගේ හිතට සිති විල්ලක් කෙනවකෝ. ඇත්තරම සමනබවක් ගෞතමයන් වහන්සේ ඔ බහන් සිටික මාතකද සර්මනබවක් ගෞතමයන් වහන්ස ඔ යාගේ කරපුවාය මැරිල්ල දිවියලෝක ගියාද කිලෙවෝ. ඒව මේ තං බ්‍රහං්මන බ්‍රාහ්මණය කෙහෙමතමයි. යාගේ කරෝපු විජිත රජජුරෝද බ්‍රාහගමනතුමත් ඇතුළු පිරිස්ස කයිබිඳිල මරණ මත්තේ දෙවියං අතරිපදුන. ඔබ හිතුවහරි ඒකාලේ මෙතරන් සොඳරු යාගයක් කරන්්‍ර ත්‍රවිද යාග සම්පත්್തත් සොಲෝස් පිරිකරත් විස්තර කල්ල දුන්න බ්‍රාක්්මණයා වෙ ඉපදිලහිතිය මහි කිය. අචර සොඳරු පිින්වන්ත ධානයක් දෙන්නට උපදෙස් දුන්නා මහබෝධි සත්යෝ. ඉතිං සම්මා සම්බුදුනාන්ට පස්සේ බුදුරජාන් වහන්සේ කොයි තරං වදාලද. පුබ්බේව දානාා සුමනෝ දන්දඩ කලින් හිත පහද වගඩ. දදංචිත්තම් පසාදේති දන් දෙනකොට හිත පහද වගඩ. දත්වා අත්තමනාගෝතී ධානදීල පස්සේ. හිත පහදවා ගණඩ පහදුව ගණ්ඩි පාකල්. සංසාරිත් අන්න එවැනි දංවල්ලට හුරු කර වපු අපගේ භහක්්‍ය තුන්ඩ වහන්සේ. දැ මෙහෙම කියනකුට තවම විස්තරී තියෙනව මො මේ විහාරය ගැන කියන්න තමයි විච්චර ගොඩක් කියාගෙන ාවද. අහනවා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ දැිතිල්ල කූ හෙසත් දරාගන්නේ අර ත්‍රිවිධ යාග සම්පත්ති සහිත සොලෝස් පිරිකර සහිතව මහා විජිත රජරෝ ධානයක්දුන්නේ. ඇත්තර මොක්්චර මහන්සි නැතුව යත් වඩා මහත්ඵල මහනිසංස පිංග්‍රැස් කරගන්න ක්‍රමයක් නැද්ද. ඊට පස බුදුරජාණ වන්ස දේශනා කරනවා තියනවා අබ්‍රාහක්මණය ස්වාමිණි කුමක් දේ. යංසිසි කෙනෙක් පැවිද්දි ශ්‍රමණයන් වහන්සේල්ලාට සිල්ුවතුන්ට දානයක් දෙනවා නං ඔය මහා විජිත රජ්ජුරුවන්ගේ දානීට වඩා මහත්පලයි මානි සංචයකෙවා. ඊවාස ගෝට ධන්ත බ්‍රහ්මණ යහනම ඇයිස්වාමීනී සිල්ලොතුන්ට දෙන දානේ මහත්පල මහනිසංස. ඒ දංවැට ඇයි මහත්පල මානිසංස. අ මිනිසුන්ට දෙන දංහලට වඩ දන්සැල්ට වඩා කියනවා බ්‍රහ්මණයේ ඔය දන්සැල් දෙනකුට මිනිස්සු පෝලිමේන්න ඇති මිනිසුන්ට කියනවා පෝලිමි වරල්ල පෝලිමි වරල්ල කියල කියනවා. ඊවාසි ධන දෙෙනකට සහර ඉන්න ඇත්තන් අතින් තල්ලු කල්ල දානවා යනුවක පෝලිට කියලා. ඒ සි තවගෞර වරි කකුළ බෑගුණු තෝමකොතකුළ බැගවි කියල ගාගන්නවා. දණඩු මුගුරු ඇරන් තල්ලු උගර කරන පෙරලිලා එහෙම තමයිකිව දන්සැල්වල දානි වෙදන්නේ. ඔයවාගේ තැන්වලට රහතන් වහන්සේලා වඩින්නෑ. මිනිස්සු රැස්්‍රේලා පොරකක්කා දංගන්න තැන්වලට රහතන් වහන්සේලා ගුණවත් ශ්‍රමණයන් වහන්සේල්ලා වඩිනැකිවෝ. ඒනි ශ්‍රමණයන් වහන්සේලා රහත්තන් වහන්සේලා ෞදෙසා යම් දංවටත්තියෙනවන ඒ සංග අෞදිසාත් පූජා කරන දානය. මහා විජිත රජ්ජුරුවන්ගේ මහධානයට වඩා මහත්වලයි මහනිසංසයි. ඉතුට එහෙනං අප දැගින් විජිත රජරුවන්ගේ ධානේ ගැන හිතනකුට අපෝ හිතාගන්නවත් බෑ මෙහිමත් දාන මෙහහිමත් දාන ක කියලලා අපට හිතනෙනවන. තීට වැඩිය ඔයාලගේ සලාකදාානය දවසේ. මා සේකටෝ දෙකකට හෝ මාස තුනකටෝ මාසහයකට හෝ අවරුද්ධකට වතාවක් කොයාලටතියන සංගධානය. හිත්ත පහාදවා ගෙන මහා සංඝයා විශෙහි කියලා දම්පුදනකොට මහා විජිත රජ්ජුුවන්ගේ ත්‍රවිධ යාග සම්පත්තිය සහ සොලොස් පිරිකර සහිත විපිලිසර නැති මහා දාානයට වැඩිය මහත්ප පලයි මහනිසන්සයි. දන්ත ්‍රක්ණ න ස්වාමීන අේ තවත්දයි කරදරඩු පිනක් නැත්ත වඩා පිං්‍රැස්වේෙන තියෙනවාීන බ්‍රක්්මණය සිව්දිගින් වටින සංගයා උදදිසා විහාර පූජාවක් කරන වනං ඒ විහාර පූජාව ඒ සියල්ලු දානවලට වැඩිය මහත්පල්ලයි මානි සං සයේ. ඒ විහාර පූජාවට තමයි මේ සුඳුරු මණ්ඩප පූජාවයිත. බුද්ධ ප්‍රමුක මහා සංගරත්නය වඩා හින්දවා කරන දානයකට වඩා. විහාරයක් කරවීම ව්‍යහාරේකදි තියෙනවා ස්ටූප, බෝධි ධර්මසාාලා කුටිසිෙනසු ආවාස මංමත් මංමාවත් ලිං පොකුණු ඒළඟට දිරාගේ කුටි පෙලිසකරකිරි ඒ ඔක්කොම විහාර පූජාවට අයිති දැන් සෙව්දිකින් වඩින සංඝයා දහම් දෙසන්නේ මේ මන්දිරේ සියවුදිකින් වඩින සංඝයා ලෝතුරා ශාස්තුරු බුදුරජාණන් වහන්සේට වන්දන කරන්නවේ මන්දිරේ ඔබ රැගිනේන දම්පෙන් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට අග්‍රභාගේ කොඩ් වෙන් කරලා බුද්ධ පූජාව මේ වසෙන් පුදන්නේ මෙතෙන පිරිස් වජ්‍යායනා කරන්නේ මෙතන වැඩිකාලයක්ගේ නෑ බුද්ධ ශාසනයට මේ වෙහිර පූජා කරපු අද දවසේ පවා සුධර්මා දිව්‍ය ශභහාවසේ දහං අඩසෙනවා කොයි තරම් පින්ද මේ වෙහිර විහාර කරනයට කුටිසෙනසුන් කරණයට ධර්ම සාල්ලා ධනසාාල්ලා මම්ම අවත් කරනයට කයි තරම්ින්ද මෙවැනි වෙහෙර විහාර හදන්්ඩ භූමි භාග පූජා කරනයට කොයි තරම්පින්ද. ඇදරම මේ මොහොත්තේ වචනයක් කිව යුතුයි. අපේ සුබසිංහ මහත්මයා මේ සම්පූර්ණ මේ සුන්දර විහාර මන්දිරේ බුද්ධසාාසනට පූජා කලේ බාහිර දේකට පැ්දිල නෙවෙයි ධර්මීට පැහැදදිලා. යම් දවසක මාධ්‍යෝසේ පින්වල්ලක ස්වාමෙන්න් වහන්සේ. ධම්මචක්ක පවර්තන සූත්‍රයේ සිංහලින් සජජයනා කරාට පස්සේ. ඒ හඩ ඇහිල්ලා ඒ දහං අර්තයට පැහැදිලා. අනේ මෙවැනි ධර්මයක් මේ ප්‍රදේශයයටත් ඇැසෙනවරං කියලා පහන්සිතින් කඳුළු සලසලා මේ භූමිය පූජා කළේ. ලොක ස්වාවිනාාසගේ අතට පැංවක් කරනවටත් වඩා. ඒ සුබසිහ හතය ගැස්වලින් කඳුලු තමයි වැැක්කෙරුුණේ මේ භූමි පූජා කරනකොට අපි ඒ දවස්වල හිටිය. ඉදින් අද මේගේ සොඳුරු දස්භා මණ්ඩපයක් වුණා දෙනෝ දහක් දෙනා පින්කරගන්න පොන්න තීර්තයක් කොළ. එ ඇත්දරම ඒ පිට ොල්ල නඒේවාගේ දෙේවල්ලට මුල්ල නැත්වෝ ොයි රම් පින් රැස්කර ගන්නනවාද අනන්තයා ප්‍රමාණයි. ද ල් හදු කිය හ ෙනෙ නമോ දං ෙනන වුන්ගේ පින අනන්ත ප්‍රමාණයි. කටි සෙනසුම් ම්මාවත් ලිම්පකුණ ධර්ම සලා ධනසාලා വ්‍යහර මන්දිර බෝධී ස්ථූප කරනය බොහෝ පින්රෙස් කරගන්න. සಯල්ල දන්න වූ සියල්ල දක්න වූ ලෝතුර සම්මා සබුදුර ජාණන් වහන්සසි වදදාලා එ നින්ගේ යා ටනක. ිල්ල දල් වියදං කල්ලා කය වෙහෙසවල ශ්‍රමදාන කරලා ඔත්තැනිින්ට ආයපිං කරන්න බෑ මේ විහාර පූජාව ආරාමආවාස කුටිසිෙනසුන් පූජාව තරං අග්‍ර දෙයක් එතනින්ගේ හටනෑ. ඒක ඉගන්න වෙෙර විහාර ස්තූප බෝධි කර්මාන්ත කරද්දි. යන්ඩ අනුමෝදංවෙෙන්ඩ වැලි කැටේකින් උදව් කරන්න වැඩ කරනට කො පැම්පොදත් දෙන්න. ඒ ඇත්තන්ට සංග්‍රහ කරන්න තමනුත් සම්බන්ධවෙෙන් අනුමෝදන්වෙෙන්ඩ කියල කියන්න ඒකයි අපගේ ආදිිගුරු දේවෝත් මනුබුදු මිහිදු මහරතන් වහන්සේට මිහින්තලාවේ මිහිදුු මහසෑය හැදෙනවා. ප්‍රමාදවෙන්නෙපා ප්‍රමාදවෙෙන්ඩිපා අදාදෙයි මරු පිංකරගන්නේ කෙලෙසද සෙටමරු නේති සිතන්නේ බලන්න ජීවිතේ එතකට ජීවිත් තමම්ම අඩියතියෙන පඩිපෙල්ලන්නේේ තමන්ට මරණී කැන්දෙනවා. තමම්ම යන පාරයේ තමන්ට මරණී කැන්දෙනවා තමන් නිදාගන්න ඇඳ යම් දවසක තමන්ට මරණේ කැන්දෙනවා. තමම්ම ගමම් බිමං යන වාහනේ තමන්ට මරණය කැන්දෙනවා. ඉස්සරහියිනොත් පස්සිනුම් හැම පැත්තයම් බලනකුට මාරයා වදකයෙක් වගේ බලාගෙන සිටිනවා. ගහකින් වැඩිච්ච පල පෝකට එකතු කරන යම් පුරසෙක් වේද ඊතත් වඩාവේගේ മാරයා මලക്കුණു එකතු කරන. ඔබ අසාැත්තම් මේ මරණේ රහස අන්න പරම්പූජനය ගുරදේവෝත්്തම පෙන්ങ്ങල්ക്ക ස්වාමින් හන්සේ මරණේ දිනපොතක් කියලා පොතක්ලේරතිനෝ ඒ අපේ මරණය ගැන. මරණේ තිിරෙන් එහා තිിරെහා ිනිස්සු ලාග න්නවා අද ැරේ හිට මැරේ න වකී දුහද මැරෙන්ඩ බලාගනන්නවා තිරේ මේ පැත්තේ. මැරිල්ල යන තැන්ටික දිියහ බැලුවට පත්සේ එකක් දවසක් ජීවත්වෙනකත් වටිනවා. අපට මැරිල්ල යන තැන පෙනුන්නේ. සමමාර මිනිස්සක ෙනන යි දුක්විීඳගෙන හිටියට වැඩිය අනනි යාන්තන් කරුමියයක් ඉවරයි මැරිල ගිය. මමුත් ඒ මනුසයා මැරිල්ලා නිරේ කියාන ඔහුගේ ගමනනික් මුණ ඉක් මං උුණානෙවේ අරගින්දරට. මැරිල්ලා තිරිසල්ම් සත්තු අතරට කියන්න අනේ ඉක්මංඋුණනේ ඔහුගේ මරණය. ප්‍රේතයන්ගේ අසූජි වලවල්ලල උපදින ජීවිතයක් න අනෙහි ප්‍රේතවලට එයන්ද ඉක්මං උුණානේව. එනිසා මරණය කියන්නේ තවත් ජීවිතයක දොරටු අයි. ආයෙත් උප්පත්යක දොරටුවයි. මේකින් සම්පූර්ණ ඔක්කෝම ඉවරුණනානන් දැම්මැරුණත්මොකද. න තා ඉප දෙෙනවා. සමහරලට ඉප දෙන්න තෑන චෛද්‍යයක් ජීවිතයට දකිින්ඩනෑ. බෝධින් වහන්සේ නම ජීවිතයට දකිින්ඩනෑ. කසාාවත ජීවිතයට දකිින්ඩනෑ. අද්දෙක් එකතු කල්ල සහදූ හඬක් පැතිරෙන තැන කොහේවත් නෑ. දංහැන්දක් බෙදාගන්නනෑ කොයිවාගේි තැන උපදීදමි සත්ත්වයා කරමානු රූපව. මේ ජීවිතය කරපු දේ පමරන්නේ ඊළං උපතට සංසාරයේ. ල්ප කෝටි ගානකට කරපු කර්ම බලවේග පවා ඊළඟ උපතට බලපෑම් කරනවා. මේ සත්වයා භවයෙන් දඩුවන් ලැබෙල්ලා කරමේ නැමැති උලේ ඉන්දවල්ලා තෘෂ්ණාව වේදනාවෙන් වේදනාවඳවිඳන්නේ. තමාට තමාවත්නෑ හේතු බලදාම සකස්සේලා හේතු බලදහමට ඇඹරි ඇබෙරි කැරකිි කැරකයන්න්න තියෙන්නේ මාගේ උපත මෙසේවේවා මාගේ උපත මෙසේ නොවේවා කියලා මේ සත්වයාට ලබන්ඩබෑ එනිසා මේ ජීවිතේ අනාත්මයි. මම මගේ මගේ ආත්මය කෙල්ල ගණඩබෑ. එනිසා පිංහතුන ආදි ගර දේවොත්තම මිහිඳදු මහරහත්තන් හන්සිගේ ස්තුූපය මිහින්තලා විීදි වෙනවා. ඇයි ප්‍රමාත වෙන්නේ. තමන්න පුළුවන්නේ ශ්‍රමධාන කරන්නන ශ්‍රමධාන කරන්න තමන් පුළුවන්නේ සිමින්තු කොට්ටිය පූජා කරඩන්නන වැලිටිකප පූජා කරඩන තියන ගඩොල්. වෙහෙරට උඩට අදින්ඩන කරීතියාගෙන අදින්ඩ සංසාරය බරගෙවෙනවා දුගගෙවෙනවා නිවනට ලංවෙනවා පහන්සිතින් කරන කුසල් කරමයෝ ප්‍රමාද වෙන්ඩිපා ඉතින් මේ වෙහෙර විහාර ස්තූප ආරාම කුටිසෙනසුම් මම්මාවත් ආදී මේ පුුණ්්‍ය කරමයෝ විහාර පූජාවට අයිති එතරින් ගේ හා කාය වෙහෙසවලා මහන්සිවෙලා බාහිර වස්තුවක් මුොල් කරගෙන තවත් පිංකරන්න බෑ. එනමුත් කූට දත්ත බ්‍රාක්්මණය අහනවා බුදුරජාණන් වහන්සේග ගෞතමයන් වහන්සේ නැවත ම මාහනවා. මට ඔයිටත් එහා පිංකරගණ්ඩ පුළුවන් ඔයිටත් එහා කුසල් කරගන්න පුළුව මහත්පල මහනිසංස තවත් දේවල් නැද්ද. නව්‍රමණය කුමක්ද පහන් සිතින් බුදුරජාණන් වහන්සේ සරණයනයක සෑයක් හදනවට වැඩිය මහත්පලයි මහනිසන්සයි ශ්‍රීසද ධරුමය සරණයනයක ආය මහා සංගරත්නය සරණයනයක තෙරුවන් සරණයම මහත්පලයි මහනිසංසයි වෙේරක් හදනවට වැඩා ෆිහාරයක් හදනවට වඩා ආරාමයක් පුදනෝට වඩා පන්සුල්ලක් හදනවට වඩා. අපිට අරස සියලු දේවල් එකතු වෙලා ගරන්න බොලවා. සනග දහස් ගානක් එකතු වෙලා චෛත්‍ය බඳන්න පුළුව. ඒ බලන්න පින්වත්න මහක්පල මහනිසංස වූ තෙරුවන් සරණය ෑම තනියෙන් කරගන්න ඕන. සල්ලිව ලිම්බෑ යානවාහනව ලිම්බෑ වපිටිവලින් බෑ උගත්කමിින් බෑ සිത පහද වക്കෙන් ලූතුරා බුදුරජාණන් වහන්සේ සරණයඩෝන දර්මයේ සරණ න්ඩෝන සංගරත්නය සරණයඩෝണ තරුණ දූලපුතාලා මේ ළමා ලපටි പരේමේ ආදරේ සෙනහස කියන වචනය මේ මൂයිං කිය කියයා මං ඔයාට ආදරේ මං ඔයා സനහසයි කියලപിം බද්ධോടනව. ඒ තරුණු ළමමා ලපටින්ඩමා මොහොතක් මතක්කළ පුතේ දුවේ බල පුළුවන්න ආදරේ කර පල්ල බුදුරජාණන් වහන්සේට. ලෝදුරා බුදුරජාණන් වහන්සේ වදාළ මයි සද්ධහමත්තම් පේමමත්තන් සබබේතේ සග්ග පරායන ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට ප්‍රේමේ මාත්‍ර ඇතිබබූත් සද්ධාව මාත්‍ර යඇතිබුත් කයිබිදි ළමරන මත්තේ ඔවුන් දෙෙවල් ලෝපදින. අපි ආච්ිල සි කියල මුතු මිත්තෝ ඇයි ප්‍රේද ලෝකවලගේ ඇයි දුගතීයට වැටුණනේ ඔවුන්ඩ මංගේ බුදුරජාණන් වහන්සේගෙන ආදරයයක්ත් ති බෙන මංකිව්වා පුතේ දවේ උඹ යංකිසි කෙනෙකුට ආදරය කරනවාන ඒ ආදරේ කරන කෙල්ලගේ නම කට්ටියයක්ක් මහද ඇහෙෙනකුට උඹලගේ කන් නිකම් යන වඒ පැත්තට අරයගෙන ම කක්ද කියන්නේ. ඒ කෙල්ල නිතර මතක්ව වනවා කොල්ල නිතර මතක්කෙන. එයා ගැන හනවා එයා ගැන හොයනවා එයා ගැන හිතනවා අයාවෝ පතනවා අනි ඔයවාගේ ආදදරයක් මගේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙනවන බුදුරජාණන් වහන්සේ කියලා ඇහෙනකුට කං ඒ පැත්දට යනවන බුදුරජාණ වහන්සේ නිතර මතක්කෙනවන බුදුරජාණන් වන්සේ මතක්කෙනට මේ හදවස්තු පිරෙනවන ඒතරන් අපි බුදුරජාණන්සිට ආදරී කරන්නේ කවදද ඒ සාස්තුරු සම්පත්තියට සෙනහස දක්වන්නේ කවද්ද. ඒ බුදුරජාණන් වහන්ේගේිය දිසාාවටත් වැඳගෙන ඉන්නේ කවදද. මේ සියල්ල මගේ බුදුරජාණන් වහන්සේටි කලා. අනි අපිට රණින් රිදිියෙන් මුතු මැෙකින් අතුරල කරන්න පුළුවන්නන් අපිට කරනවනෙව ශක්ති පමණින් ස්වාමිනිී භාග්්‍යිතුන්න්නාන්ස මේ කරන්නේ දූවිල්ලක් සේ බුදුරජාණන් වහන්සට මේවා පූජාවේවා. ඔහුගේ හිතේ ඇයගේ හිතේ බුදුරජාණන් වහන්සේ විශා සාාස්තෘ වන්සේෙනම ඒනිසායි දරුවන්ඩ කියන්නේ අපි සෑයට වන්දඉන්නේ අපි සෑට වන්තින්නේ බෝධීන් වහන්සේ ල්ලාට වන්තින්නේ බුදුරජාණන් වහන්සේ කියලා එනිසා බෝමලුවේ සෑමළුවේ කොල්ල කෙල්ල නොපනත්කං කතාබා කරంඩපා පෙන් හබ දුොඩන්ඩපා එක් තුනරුවන් කරන ගෞරයා තුනරුවන් සරණ යෑම වෙහෙරවි්‍යහාර චෛත්‍ය බෝධි කරනවාටත් වැඩිය මහත්පල මහනිංස නිසා තුනුරුවන්ට වරද්දක්වෝනොත් ඒ වගේම විපාකේ බරපතල. ඒනිසයි රුවන්ගලි මහන්සෑයට කකුළ දෙක්කරගෙන ඉන්න කෙනා කයිබිඳිල මරණිමත්තති ද්ගතිගේ. ඒ නිසයි සමහරයට මරණමංචකේ ගිනිදැල් පේනවා මා වැදගනයනවා රත්තුවවැඇඳගත්තාය පේනවා කියලා. විලාප තියන්නේ මරණේ දුගතිය පෙනි පෙන තුනරුහන්ඩ විච් වැරදිී අපිට මල් පූජාවක් කරනකොට උත්සවයත්තයෙනකොට කඳුළු සලසලා අධ දෙෙක දෑත දෝතියාගෙන අපි චෛත්‍ය බෝධි ේරවාඳදිනවා තනීයෙන් සෑමල්ුවට යනට ගානක් වස්නෑ බලන්න තමාන්ගේ සද්ධාවදිහා බලන්න තමන්ගේ සද්ධාවදදිහා ඒනිසා තවත් හොන්දර බලන්න තිසරණේ තමන්ට තියෙනවද කියලා. තමන් ගොඩාකු වෛර කරන අල්ලබ කිෙදර කෙනෙක්කින්නවා තරහයි ගොඩා ඒ පැත්ත හැරිල්ලා බට්ටිකවක් අන්න එච්චර තරහයයි. උඹලගේ මරණයට අත් එන්න කෙලක සපත කල්ලතිගෙන්. ඒ ෙදරට ඇත්තරම ජීෝමාන බදුරජාන් වන්සේ වැඩියොද්ධෙම යිද කියල බලන්න යන්නේ. වන්න ෙරකට ඩියොද යනවා ඔහහිට වැඩියෝට්නං යන්න. ය බුදුරජාන් වන්සට වැඩිය කෝන්තරය වැඩි. කෝ මුළු හදවතින් බුදුරජාන් වහන්සේ අප සරණගයා. ශ්‍රී සද්ධරමය සරණගයක්හෝ ආර්ය මහා සංග්‍රත්නය සරණගයක්කෝ. හදවතේ බුද්ධ කියන වචනය රැව් දෙනවද. බයක් ඇති ගැනීම කෙනෙකුට ම බුදුරජන් වන්සගේ ශ්‍රාවකගේ මට කිසිම බයක් නෑ කියලා බිය නැතුවවාසය කරනවා අද කියලා. සරණ කියයන බිය නැති වෙනවා. නො එක ාරුම් බයක්කාාව මට මොනවේද මොනවේද කියලානවේ ඒහ හිතෙන්නේ තෙරුවන් සරණගයට පස්සේ ම බදුරජාන්සේ සාරණග මට බයක් නෑ ඕන එක. බුදුරජාන් වන්සේ සරණගිය කියෙනා දැම්මැරුණු නර්කතනක කියන්නේ. බුදුරජාණ වන්සේ මුලු හදවතිෙන් සරණගිය කියෙනාට නිරේ ගිනි දැල්වලින් ඔහුගේ කරජකාය දවන්න බෑ ඔහ දවන්න බෑ. රි සං සවතර ാට වන්න බෑ പരේతയන් අතර സූචි කටහිති අන්න බෑ බුදුරජාන් වන්සේ සරණගිය ජීවිතේයටට. එනිසා ඔහු കയබින්ද මරന ത്ത, ෙල් කലയයක් වതතුර ඇ තුള് බින් ට පස්്ി തෙල් ික ഉട නවා ගේ കය මදිി රණින් මത്തി സുകത. ඒනිසා බුදුරජාණන් වහන්සේ මුළു හදദ තිම സරණයන්ටോണ ශ්‍රී සදධනමි සරණ අන්ടඕണ. ආරයේ මහ සංගරත්නය සරණය අන්රෝම්. බුද්ධගේන වචනට ආසහිතය එෙන්දෝ. අනේ ඒකාල බුද්ධ කියීන වච්චන ඇහුනට පස්සයන්ගේ රෝමෝදත් ගමනේ වෙන ස්්‍රාවකය හිටියනව. අපිට කොයි තරං ඇහෙනවාද. තිික දෝහැයි අපි ජීවත්තෙන්නේ පින්වත්නේ ඒ හැතිි කලක් නෑ. මරණයට ලඟම සාධකයේ අපිට තියනවා. මරනයට ළඟම සාධකී තමයි ඉපදීම. අප ඉපදුනාා එ එහනම් මරණයට සියල් සූදාන. කෙනෙක් මැරුුණට පස්සේ. තොර දුර හෙලා හොයල් හොල්ලා මරණටගේක හේතු කියවා. පරිපෙළෙන් වැටන කියයි ඔලු ඇනුන කියයි හදවති හිරවුුණා කියයි. එහෙම නැත්තං කොරෝණ කියයි.ඒගේක හේතු කියනවා දවස් ගනම් බල බලා. සියල් දන්නා වූ සියල් දක්නාව බුදුරජාණන් වන්සේ. එකම එක දෙයක් වදාල උපන් සත්වයා මැරෙනවාක. දැ මළ ගෙදරට එන ඔක්කොම කියනව වැටිල මැරුුණලුණනි ඔල්ලු ඇන්නුනලුණේ අනේ වැටිලා මැරිල්ලා වැටිලලා මැරිල්ලා මංම ඔය ගෙර බණට කිවන ඉපදුල දිනි සයි මැරුණේ කියලා ඔයි මිනිසු කිය යයිද ඉපදදුු නිසා මැරිලා කිය කිය අයිද හද කිසිකෙදි කියන්නේ. බුදුරජාණාන්සේගේ වචනහි වටින් නෑ. හමන් ැහැට දැක්ක දේ වටිනවා. කොලේක දොස්තර කෙනෙක් කලියපු දේ වටිනවා. අපිට ලෝතුරා සම්මහා සබුදුරජාණන් වහන්සේගේ වචන වතියන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා මල්ලමිනියන් කියන්නේ පිින්වත් මහන දේවදතයෙක් යම රජ්ජරු අහන නිරි සතාගෙන් උඹ දැක්කද මේ දේවදූතයක් කියලා. මාළගෙදරකට අවුෘත්්‍යය නොද දේවදතිය බලන්නය නො කියලා. අපේ සමීතිය කෙනෙක්. මතියකති අන්නන ල ගෙදර. තവක්ക്ക මටික ප්පුූ මළගෙදරග නැත්තන් ජංජාලයා ුරයිකිව ඉන්න ුන්ගින් බැන හ. එ නිසා සමීත්‍යය නිසා මරනාධාර සමීත්‍යය නිසා නොංගිහිම් බෑ ඥාතිී නිසා කියල උපකාල්පඩ ගොඩක් ගොඩනගාගන, ඒ සත්ත්වයා මරණය කරා යොමු කරනවා. බුදුරජාන් වන්සකගේ ශ್්‍රාවක යා ට බුදුරජාන් වන්ස වදා මරන ක දි ව ක. సరణ ීවිతే కొచ్చ రවා කිය ජීවිత దగ්‍යవන මේలోకి యంతా రහతන් වහන්ස පల ల ඒ యలు රහత වහන්සే බුදුරජාන වහන්ස సరణగ రీసධరම సరణగయ ఆరమ సంగరతනీ సరణగయలోక యखికనක් මగపలලබవా ඒ සలు දෙ බుදුරජා වන්සේ సరణగ ධර්මයේ සරණගියා ආර්යම සංගරත්නය සරණජය. මේලෝක යංකිසි කෙනෙක් සුගති ඒපදුනාන ඒ සුගති ඒපදුන කෙනා බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් කරිතිിබ්බා සද්ධා මාත්‍රයක් හරිතිിබ්බා. මැරුണට පස කොඒ අයිද දුගතයකට යිද කියලා ශිත්්ත චංචල වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන තමණඩතියෙන ප്්‍රේමේ ගැන තමන්ටම විශ්වාසයක් නෑ. තමන්ගේ ආදරීගැන විශ්වාසයන්නේ. තමන්ගේ ශාස්තෘ සම්පත්තිය ගන විශ්වාසයක් නෑ. ඒකයි බුදුරජාන් වහන්සේ වදාලි පාමෝජ්ජ බහුලා විහරද සතුටෙන් වාසය කරන්න නිවනට පමුණුවන ශාස්තෘු නාන්සසිනමත් සරණගියයා කියලා. ඒ ශාස්තෘ වහන්සේට පුළුවන් ගසාගෙන යන මහා සැඩ පාරි මහා ගව උසඹයෝ. ගවනෑම්බියෝ ගවනාම්භයෝ සහිත විශෝල ගවරංචුවක් අර හැඩබාරෙන් එතර කරනවා වගේ එදා ඉපදුන වතුර පාවෙන චూටි වහු පැටියාවත් එතර කරවන්ඩ ගොපල්ලාට පුළුව. ඒවගේ මගේ බුදුරජාණන් වහන්සේ කඩුවක් කමෝරාගෙනාවක නත් සසරින් එතර කෙරෙවා. වස්තර නෝල් පොටක් සරීරය නැතිකෙනට සිහ එලවන වචනෙ කියයා. ඇ සසිරින් එතරකිරව්වා සොහොනේ මළමිනිවල ඔතල තිබ්බ ප්‍රාණීනුත් සතරාපායෙන් එතරකිරෙව්වා කුණු කදක් කරයිතියාගෙන ගිය සූචි කද කරීතියාගෙන ගිය කුණු කානුගිහිට බු සුනීත බ්‍රක්්මයන්ගේ වැඳුමට ලක් කලාා අපි සරණගේ බුදුරජාණන් වුවන් සිට පුළුවන් කෙලිස්රෝගෙන් අපි බේරන්ට සද්හට වන්න බව දුකට විදාානං ඒ මහා වෛ්‍යචාරයෙන් වහන්සේ නහන්සේට උත්තම බෙහිෙතත්වේ නො හරියට හරින බෙහිතත් දහං අවසධය වරදින්නේෑ. සරණය අන්න පිංවතු නිමුලු හදවතින් බුදුරජාණන් වහන්සේ. ශ්‍රී සද්ධරමේ ආය මහ සංගරත්නය එයින් එයාට සරනක් නෑ වෙහෙරක්හදනවට වඩ විහාරයක් ආරාමයක් හදනවට වඩා බෝධි චෛත්‍ය ගොරනගනවට වඩා මහත්පලයි මහනිසංසයි පහන්සිතින් සිරුවම් සරණ යනයක ඊඩබස්ය යහනුව කූට දන්තු බ්‍රාක්්මණය ස්වාමීණී භාග්‍යතුන් වහන්ස නැද්ද තවත් ඔයටත් හඩා මහත්පල්ල මහන්නිසංසු පිළම් තියෙනවා බ්‍රහක්්මදය කුමක් දේ ඒ සිත්පහන් කර ගත්ත කෙනා ප්‍රාණගහතෙන් වැල කෙනවා සොරකමෙන් වැල කෙනවා වැරැති කාම සේවිණෙන් වල කෙනවා බොරුකීමෙන් වැර කෙනව මත්පෙන් මද්‍ර විභාවිතෙන් වැල කෙනවා. ඒය තෙරුවන් සරණය යනවට වඩා මහත්පලා විමමාහනි සංසයි. ඒ සරණයේ පිහිටි කෙනා පන්සිල් රකෙනකොට. එතකොට මේ බුද්ධ ශාසනේත කෙනෙක් බුද්ධන්සරණං ගච්චාමි හමන් සරණං ගච්චාමි සංගත් සරණං ගච්චාමි කියලා. දුතියම්පි තතියම්පි වසෙන් තිසරණය සරණ ගිහිල්ලා පානාති පාතා වේරමනී ශික්්කාාපදදන් සමාධයාමි කියනකොට කුයි තරන්නන් පිින් කන්දරාව. ඒස්ත්‍රාවක යටටලා ඒ විලාමෙන් ලැබෙනවාද. සංසාරයක පව්යට යන පිංරැස් වෙනවානේ. ඒ අද පන්සීල් කොහොමද දයෙන්නේ. කියනවා න්‍යයාය පත්්‍රාණු කූලෝ මීළඟට යේෙදී ඇත්තේ පන්සිිල් සමාධන් වීමයි. මොකට අනුවද න්‍යායපත්ත්‍රීට අනුව. චාරිත්‍රාණුකූලෝ මීළඟරයේදී ඇත්තේ පන්සිල් සමාධංවීමයි. මොකට අනොවද පන්සිල් මේ චාරිත්‍රාණුකූලවෝ. ඒනි සයහනං අපේ පන්සිල්තියෙන්නේ න්‍යායපත්තරයටයි චාරිත්‍රානකූලවයි විතරයි. පහන්සිතිං පංච සීලි සමාධංගල නෑ. පංචසීලයේ නැවති මහදානය දන්නට පස්සෙක්. ය බහ පිංග්‍රෙස් කරගන්නවා පිංහජනි මෙහෙම එකක් එක්තරා කාන්තාවක් තමන්ගේ ඥාතීන්ට සංග්‍රහ කරඩ තවන්ගේ ගෙදර හිටපු එලුවාගේ හිස කැපුවා එලුවාගේ ලෝම ගණනේ ඉස් කැපුුන් ලැබුවා. එද උඩ ඒ එලුවාගේ ලෝම ගණනේ හිස්කැපුු කන්්ඩ ඒ ලෝමගණන්නේේ තවත් ප්‍රාණගාතය කරනයි බිහිවුණ අනේද? තමන් එක ප්‍රාණගාතයක් කරලා අර ලොම්ගානට ප්‍රාණගාතය කරනයි බිහිුණා ඒ අයට ඒ බය දැනුනා වෛරයේ දැනුුණා එනිස තමන් ප්‍රාණගාතයෙන් වැලකුණුත් අන්නයට අභයධානේ දෙනවා ලොකුම අභයධානයේ තමයි තමම් ප්‍රාණගාතියෙන් වෙලකීම ලොකුම අභයධනේ තමයි තමන් සොරකම් කිරමීමෙන් වැලකීම ලොකුම අබේධානය තමයි තමන් වැරදි කාමසේවනින් ගලකීම. දෙැන් අපිකීම උදාහරණය වැරදි කාමසේවනය යෙදෙනවා. එහි විපාගයක් විදියට පවුල් කඩාකප්පල්ලනෝ ජීවිත පන්දහක් හයදහක් ලක්ෂවතාව තුබුට තමන් කරපු එකම පාපයට පිරිමි ලක්‍ෂවතාව පවුල් කඩාකප්පල් කරගන්නවානි. බලන්න කොයි තරන්නම් බයතැතිගෙනින් සමාජයේ ටඋප දිනවද. එනිසා අබේ අවායිර දන් දෙෙනවා පන්සීරැකීමේ දෙෙන කියෙන නිසා ගොඩා දේවල් ගහිමිනිසුන්න බදුරජාණන්සේ වදාලිනෑ ලෝතුර සමාන් සබුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් ලෝ කෙට පහලවෙලා බුද්ධෝහාවේ කප් සතෙහි දුල්ලබෝ බුදුරජාණන් වහන්සේ කල්ප ලක්සයකටත් දුර් ලබයි. කල්ප සීියකට දුල්ලබයි. ඒ බුදුරජාණන් වහන්සේ පහළවෙල්ලා ඔබට අනු කාම්පාවෙන් හක් කියයා හිටින සත්තු මරඩි පා කියල. හොර කංකර්ඩි පා කියලා වැරදි කාමසිෙවිනි දෙින්්ඩි පා කියල බොරු කියන්්ඩි පා කියලා මත්පැම් මද්‍රවි පාවිචර ගන්ඩි පා කියල බුදු කෙනෙක් ලෝකට පහළවෙලා කියද්දිී තබ දොයිතුවකට ගණන්ගන්නේ. තබ දොයිදුවකට ගණන්ගන්නේ. තිං සංසාරි මිසක්කා දු ගැවිල්ලිින් කොහොම නිදහස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ යහපත් අවවාදයට සමන්ධිය යුතුයි කියල් හිතෙන්නේ ත් නෑ. උත්සහ කල යුතුයි කියල හිතෙන්නේ. වැරදිෙනව කියමු වැරදින පුට හදාගන්නවා. සියවතාවක් සිල් කැඩෙනකොට සියවතාවක් සමාදංවෙනවා. ඒ සියවතාවක් ුවමනාව තියෙන නිසා නහෙම කරන්නේ. යම් දවසකයායක හදාගනේනි අද. සමහරු ඉන්නවා ගානක්නෑ පන්සිල් ගානක්නෑ පන්සිිල් පද පහ කියාගඩත්ද විහිලු කරනෝ ඒ සිිල්පදවල නං විහිළුවට ගන්නවා මොනුව කරන්න දිතිින් සංසාරයේ ඉතින් පිින්වත්නී පංචසීලේ රැකීම ඒ තරම් මහත්පලවාන සංසයි දරජාන දැම්බලන්න චෛීත්‍යය සමූුවයක් වසෙන් එකතු වෙලා චෛතියක් හදන්නාසයි බෝධයක් හදන්න ආසයි වේහරවිහාරහදන්නඩාසයි බාහිරදේවල් නිර්මාණී කරන්න මවන්ඩ ගුඩාකාසයි ඔය ආසාාව සත්තුමැරීමෙන් වැලකී සිටීමට තියෙනවාද කියලා දහං කන්නාඩී ඔබදිසි බලන්ඩ හොරකන්කිරීමෙන් වැලකීමට වැරදි කාමසෙවෙනෙන් වැලකීමට බොරුකීමෙන් වැලකීමට සුරාව ගන්නතු ඉන්ඩ ඔච්චර ආසාාවත්වයනවාද කිය බලන්න ධඩිය හෙලාගෙන බඩගන්න ඕන තරන් අපිට දවසෙම වත්පිළි වෙත් කරන්න බොලවා ඒත් අපට බොරුවක් කියන්න අවස්ථාව ෙදිච්ච ගමන් තපපරට කියම් දාඩිය පොඩ්ඩක් වැටෙන්නේ තප්පරට කියේනවා බලන්න මේ හිත දෙස තම තමන් දිහා තම තමන් උජාරුවට තමන් ගැන ඉතාගනීටයට. අපි කොයි තරන්නන් මේ අපේ ජීවිත ගැන අපි හිතන් නැද්ද කියලා. ඊළඟට කූට දන්ත බ්‍රාක්්මණය හනව ස්වාමීණී භාංග්‍යතුන් වහන්සේ තවත්තියයිද ඊටත්තය හා මහාපිං මහකුසල් බලවත්දේවත්. බුදුරජාණහන්සේ වදාලා තියනව බ්‍රාක්්මණය ඒ තමයි බුදුරජාණන්හන්සේ වදාලා ඊළඟට තියෙන දේතමයි ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් පහල වෙන්න මඕන ඒකට ඒ ලෝතුරා සම්මා සම්බුදුරජාන් වන්සේ පාහලවෙලා මුල්ලමැදාග පිරිසිුදු ධර්මී දේශනා කරද්දී ජිහි ගිහිජීවිතේ කරදදර සහිතයි පිරිසිුදු බඹසර රකිින්ඩ නිවම්මාර්ගගේ පුරදු කරඩ පැවිද්ධ උතුන් කියලා කෙනෙක්ු මහන වෙනවානේ ආන්නේ මහන ජීවිතයට යනයක යිට වැඩිය මාහත්පලයි. ඒ පැවිදි ජීවිතයට ගිහිෙල්ලා. ඔහෝ ඒස්ශ්‍රමණයන් වවහන්සේ ආචාරග හුච්චට සම්පන්න වෙනවා. ඒ ශ්‍රමණයන් වහන්සේ ඇවතුම් පැවතුම් සංවර කරගන්නකොට අර ගිහිකෙනට වැඩිය පිංග්‍රස්වෙනෝ. ඇත්තටම කිවොත් මේ ලෝකෙ වැඩිපුරම පින්කර ගන්න පුළුවන්න ගී අයතනෙවෙයි කාතද සාමෙන් අහන්සේලාට. ඒ ස්වාමීින් වහන්සේ ඉන්ද්‍රිය සංවරේ පුුරුදු කරනකොට අර්ගී අයට වැඩිය පිංග්‍රැස් වෙනවා. ඒ ස්වාමින්නහන්සේ ගන්න ආහාරවේල සිහිෙන් ගාත්නකොට ගී අයට වැඩිය පිින්ංග්‍රැස්වවා. ඒ ස්වාමීින්න්නහන්සේ යනඒන ඉරියව ඇවිදින කතා කරනකොට සිහිනුවන පවත්තනකට සංවර වෙනකොට මම පැවිද්ධෙක් නෙවය කියලා ශ්‍රමණ සංඥාවෙන් ගටයතු කරනට ගීන ඩිය ං ග්‍රැස්්ව වෙන. -ha ඒ ශ්‍රමණයන් වහන්සේ යම් දවසක මේ විද්‍යයට පිළිවෙත් පුරලා. පංච නීවරණවලෙන් හිතු බැහර කරනවා. අන්න ඉදාට කාමච්න්ද ව්‍යපාද තිීන මීද උද්දාච්ක කුච විචිච්චා කියන. පංච නීවරනයෝ හිතෙන් බැහරවෙල යනකොට ඒ ශ්‍රමණයන් වහන්සිට දැනවා හප්පේ නායකින් නිදහස්ව වනවාගේ. සමාධියකයන් ලොහුනායකින් කාටවත් නය නොවී නයබේරුවා වගේ. හිරගේට වැටල්ලා තිබිල හිරගේන්නේ දහස්ස වන වගේ. කොරෝණ මරණාසන්න වෙලා ඉංවනට සුවනවාගේ. රෝගයක් සුවන වගේ ඊළඟට දාසේක් වෙලා ඉඳල දර්ස භවෙන්නේ දහස් වුන වගේ. නිරුද්ක කතරේ වතුරනැති කාන්තාරයේ ගොස්ස. කාන්තාාරෙන් එතර වඋුණාවගේ සැනසිල්ලද්දයනවා නීවරණ නැත්තුව වුණාට පස්සයි. එහනම් අපි අදහින්නේ නීවරණයන්ගේ දාසියෝ වෙලා නීවරණයන්ගෙන් ලෙඩවෙල්ලා නීවරන නැමැති හිරගේ වැතිල්ලා නීවර නැමැති කාන්තාරයේ මිසත්වයාල් සිටින්නේ. එකක නිදහස්ස වනාට පස්සේ දැනෙන සැනසිල්ල ඔහු පලවෙනි දියාන්නේ වඩනෝ දෙවිනි දිානේ වඩනවා. හවනි දිහාානය වටනවා හත්තර වනි දිහාානය වඩනවා හොඳට හිත සමාධිමත් කරනවා ඒ සමාධිමත් හිටං ඔහු ජීවිතයේ දිහ බලනවා ජීවිතයේ දිහා බලනකොට පේනොව මේ ඉලීම් පිරිමැදෙන් සහිත මේ කයේව විඤ්ඥානයේ බැසගෙන තිය නැහැටි සමාදියට පේඩ ගන්නවා ඒක හරියට මේ වගේ ලස්සන වැනිිකක් අස්සිං නූලද්දාාලසයන ඉතුටු මැනිික වෙනව පේනවා ඇතුලෙන්ගේ නූල වෙනම පේනවා ඒවගේ මේ කරජ්ජ කායේ මවපියන්ගේෙක්වීමෙන් හැදුුන ඉල්ලීම් පිළිමැදීින් සහිත කෑමැබීමෙන් යැපෙන මේ යන්ගේම විඤ්ඥානය බැසගෙන තියෙන හැට සමාන්ධීටු පේනවා. පිංවත් කූට දන්ත බ්‍රහක්්මණය ඔයවාගේ සමමාපද්‍යයක් ලැබූ. මහත්පලයි මහනි සංසයි සියලුබිින්ං ලට වැඩිය ඊඩබසය ඔහු තවතවහිත සමාධිමත් කරනවා සමාධිමත් කරලා කඩුුවෙන් කොපුව ඇදලගන්නෝ වගේ තුතිරි ගහයිං අ මේ ගොබේ ඇදළගන්නෝ වගේ මේ කයිං මේවාගේ මනෝකයි එලියට ඇදළගන්නවා මේකය වෙනයි මනෝකයි වෙනයි මේකයන් තමයි මනෝකයි අදල ගත්තේ කොපුවෙන් තමයි කඩු ඇදල ගත්ත. සරපයාගේ පෙත්තියෙන් තමයි සරපය එලියට ගත්තේ. ඒ වගේ මේ වගේම ඇහැකණනාසේ දිවකය තියෙන මේ වගේම රූපයක් සවාධමත් හිතේ එලියට ගන්න පුළුවෝ. යංකිසි කෙනෙක් මනෝකයි ෝවිදදියට එල්ලියට ගත්තා කියන්නේ මේ ප්‍රතිපදාවය ඇසිරිලා අර පිංමුලට වැදිය මත්පලහි මානිසන්සයි. ඊරු පස්සමයා මොකද කරන්නේ. මේ මේ විදියට හිත වඩල මේ විදියට හිත දිියුණු කරලා මේ විදියට සමාධිය තවතව දියුණු කරලා නොයිෙක් ඉරිදි උපද්දන වවාහසිං යන්න වතුරෙ කිමි දෙන්න පොළුව කිමි දෙන්න ඉරදිී උපද්දනවා. ඒ ඉරිදිිය මහත්පලයි මානිසන් සයි අරධානවලට වඩා. ඒ ඒළංඟට මෙයාන් ත දුරදියනදේවල් හන දිව්‍ය ශ්‍රවනය දිබ්බ සෝතඥානය උපද්දවනවා. ජුතූප පාතඥානේ අනිත් අයිගේ හිත් බලන ඥානය උපද්ව වනවා පැවිදි වෙලා. ඊළඟට පෙරජීවිත දැකීමේ ඥාන්‍යය උපදව වනවා. ඒවා මහන්ප ලයිමානිි චන්සයි. ඊළඟට උපද්ද වෙනවා ජුතූප පාතඥානේ සත්ත්වයන්ක රුමාණු රූප උපදින චුතව වන හිටි බලනවා. ඊළඟට සියලු කෙල්ලෙස්සනසා ආසවක්ක්‍ය ඥානය උපද්ධනවා. රහතන් වහන්සේ නමක් බවට පත්වෙනවා ඊට එයා නම් පිංවත් බ්‍රාහ්මණය ආය නම් මහපපල ම නිසංස දෙයක් නෑ අරාත්වය තමයි ශ්‍රීෂ්ඨතමදේ සාධ සාධූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුන්දරයි සුන්දරයි යටට හැරවිහි තිබිදයක් උඩට හැරවෝ වගේ. මංමුලා වූ කෙනෙකුට පාරකිවෝ වගේ අන්දකාරය හිට පුක්කෙනෙකුට පහනක් දැල්ලුවා තිය නැස්ෆලින් බලන්ට කියලා. බුදුරජාණන් වන්සේ නොයි කාකාරයෙන් දහන් දෙෙසුවා මම බුදුරජාණන් වහන්සේ සරණයනවා, දර්මින් සරණයනවා සංගරත්නය සරණයනවා. දිවිහිමියයෙන් ස්වරණගිය උපාසකෙක් විදිට මාව දරාගන්න සේක්වා කියේ. තිරුවන් සරණ ගියා. අර මහා යාගෙට වැඩිය ලොපියයාගයක් කරගත්දනැද. තමంගේ සේಯుක පිරිසට කතාా කලා එంබා කත්త මහವරල්್ಲ. దැම්మර කනුවල ඉන්න హස්ಸීයක් ගవಯು ಲీහపල්್ಲ. దැම්මර කනුවල ඉන්න ගව නාయంಭయෝ, ගව නාම්ಭు පුංచి වහుపෙටවು. එಲು බැටලෝ නිදහස්කරව පල්್ಲ. உන් තමන්ගේ අම්මಲළඟට අඩාගෙන දුවන හಡ මට හం ඕන. దගෙන ගිහිල්್ල වතුර පවාසයට වතුර බීගන යන හැටි බලන්න ඕන ඒ මරණ නිදාස්සනේ සත්තුන්ගේ කයහරහ සීතල් සුළග හවන්ඩෝන ඉක්මන නිදාස් කළ සවටික ප්‍රීදියට පත් අන්න ്්‍රമ ග හි ප්‍රීදියට පත් වුණන බව දැන ගත්ත බුදුරජාණන් වහන්සේ චතුරාරි සති ධරමේ දේශනා කලා පිරිසිදු අස්ත්‍රේකට කහට රාගන්න වගේ. ඒගේ හිතට ධරමි කාවැදුණ. යංකින්චි සමුදේ දම්මන් සබභන්ත නිරෝජ දම්ම යම හේතුන් නිසාදහටගන්නේ හේතු නැතුවීමෙන් නැති විවෙලා යනවාන්කිල් දං ඇස පහළවුණ දහං ඇස පහලඕන. ඒ බ්‍රාහ්මනය සෝතා පන්න ශ්‍රාවකෙක් වුණ. මගේ බුදුරජාණන් වහන්සේගේ තබවන් නියඇති රත්තරම්පාට සිරිපාලළඟ වැද වෙටුුණ. සාවාමීණනි භාගගිතුන් වහන්සේ. දර දන්නට වඩින්ද පහ දදධානට වැඩිය ලෝතුරා සම්මා සම්බුදුරජාණ වන්සේට දොන්දීලා සිල්ලොතු නොදෙසා කරන රහතුන් උොදෙසා කරනු මහයාගේ කළ බුදුරජාණන් වහන්සේගේ මිහිරි බන පදහවා බහගිතුන් වහන්සේ නැවතත් අරමට වැඩිය කට ද බ්‍රාක්්මණයන එතරවන දෙන් ඉතින් අපේ කතාව තමයිතිය. ඔහු එතර වුුණේ යමකින්ද ඉතින්ටැයි වැැමිණය යුත්ත. ඔහු යාගයක් කරන දැනහිති ඔහු එතර වුනේ ඕගේ හැරවුන් ලක්සේ වුණේ බුදුරජාණන් වහන්සේ සරණගියා දරමි සරණ ගියා ආය මහ සංගරත්නය සරණ ගියා. එනිසා මුළු හදවතිම් මංමගේ බුදුරජාණන් වහන්සේ සරණය යනවා කෙලෙිස්තන්න. ශ්‍රී සද්ධරමී සරණයනවා කෙළිහිතඩ. ආරි මහ සංගරත්නී සරණයනවා කෙළහිතන්න. සමාදං වූ ෆිල්පද ආදරෙන් ගෞරවිං ආරක්ෂා කර ගන්ට අපිට වාසනව ලැබීවා කෙළිහිතන්න. ලෝතුරා සම්මා සම්බුදු කෙනින් ලෝකිට පහළවෙලා මහත්ඵල මහනිසන්ස යම් යාගයක් වදාලාද එහි නිරතවීමට වවාසනාවලබීවාසාතුසා. පිංගතුන මා මුලින්කීවා තෙරුවන් සරණයනක ඒතරම් මහත්පල මහනිසංස නිසා තෙරුවන්ට අපින් වරදක්වුණුත් ඒ තරම්ම භයානකයි. ඒකට මම මීට කාලින් ධර්ම දේශනාවක උදහරණයක් වදාලා මරණමංචකී ගිනිදැල් පෙනි පිෙනිහිට උපාසකේ තෙරුවන්කමමාකරගත්ත ගමාන්ගේ ගිනි දැල් නැතිවවෙලගේ ලඟදී අපි අසුපකට පුතෙක්කවිල්ල එයට අවුරුදු ගාන කම්මයි තාත්තයි පේන්ඩ බෑ චරු තරායනෝ ති ස්වාමන්නාන්සේලට කිවට පස ස්වාමින්න්නන්සේලා අට ෙරුවන් කමමාකර ගැනීමවා්‍යේ ලියල පුතේ බෝධිය වැදල මේටික කියලා තෙරුවන් කමා කරගන්න කිය කියන්නේ පංහතුනී ඉදාඉන්දල ඉල්ලමයාට තරහයන්නේ. ඒ නිසා මිනිස්සු අතර තියන එකක අල කලන් ජිවල්ට සමල්ට හේතුව තමන්ටම ත තුනරුවන් විස්සෙහි තමංකරපු වරදක් ඉදිරියට නෝ සමයට කිසිම වගක් විභාගයක් නැතිෙ වුනක් මරණමංචකේ ගිනි දැල්ලිදයට පේනු. එනිසයි ගින්දර නිවාගන්නදෙන් සැගවීහිතතිෙන ගිනිපුරු නිවාගන්න හිත්තට අවංකවම තුනරුවන් කමා කරගන්න. පුරුදු එන්න ජීවිතයේ සෑමදිවනකම. තෙරුවන් කමා කරගඩ ඒනිසා ඔබට ඒට මඟපෙන්නීමක් වසේ ඒවගේම ඇත්තටම තෙරුවන් කමා කරගැනීමක් වසේ මේමිහිරි බණපදෑසූ මේ මොහුතේ හිතේකග කරගන තුනුරුවන්ට මගේ වරදක් වෙලා තියෙනව නම් සමාවීවා කියන අදහසින් තෙරුවන් කමා කරගන්ඩ මේ දිරික කියන්න. ඉස්සල්ල හොඳට පහස්සංන් ඉන්දගෙන මේ සුන්දුරු බුද්ධමන්දිරී දිහා බලාගෙන. එමනැතැන් සෑය බෝධී දිහා බලාගෙන ඉතින් බුදුරජාණන් වහන්සේට ජීවිතයේම පුදල මම්බහක්ගිතුන්න්නන්සේ සරණයනවා කියලා මිතේ අපේ අතතිං වෙච්චි වැරද්දිවරට සමාව ලැබේවා කියල හිදාගෙන කියන්න හඬ නගල මංකීවට පස්සේ අන්නන්ත සත්සර පටන් මිමොහෝතෙ දක්කුවා ඊභාගිවත්තු අරහත්නු සම්මා සම්බුදුරජානං වහන්සීලාටෙදේ පසීබුදුරජානන් වහන්සීලාටද උතුන්ශ්‍රී සද්ධර්මයටද සම්මා සම්බුදුරජානන් වහන්සීලාගී அග්‍රශ්‍රාවකයන් වහංසீලාද මහාශ්‍රාවකයං වහන්සீලාද அஸ்ටාரியපුංගල මහා සගරත්නයටද. ආචාර්ය උපාධ්‍යායන් වහන්සීලාටදේ. සත්පුරුස කල්්‍යන මිත්‍රයන්ටදේ. මවුපියවැඩි හිති ගුරුවරුන්ටදේ. ධතුචයින්තය වහන්සේලාටද බෝධීන් වහන්සේලාටද පිළිම වහන්සේලාටද මාගී සිතකය වචන යන තිදරින්. දෙනුවත්ව හෝ නොදැනුුවත්වහෝ ඉයංවරදන් සිදුවීයත්නං බුද්ධරත්නෙයින් මට සමාවලෙබීවා දර්මරත්නෙයින් මට සමාවලබීවා සංගරදනයින් මට සමාවලබීවා දෙවනුවද සමාවලබීවා නුම්විෙනුවල සමාවලබීවා